අයිබුවන් හැමෝටම. එතකොට 2022 ඔයාලා වෙනුවෙන් ඉතින් විශේෂ වැඩපිළිවෙලක මේ පළවෙනි දවස එහෙම නැත්නම් ආරම්භක දවස තමයි ඉතින් අද දවස. ඉතින් ඔයාලට මම අද උදෙන්ම දුන්නා මේ ලියන්න කියලා පේපර් එකක් දුන්නා. එතකොට දැන් ඔගොල්ලන්ගේ අතර ගත්තොත් නම් ඔගොල්ලන්ගේ සිලබස් එකෙන් ඉතාම සුළු ප්‍රමාණයක් නේ කෙරලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ මේ ප්‍රශ්නේ නිසා මිසක් මේ ප්‍රශ්නේ නැත්තම් ඔයාලට මේනකොට කරලා තියෙන ප්‍රමාණය වගේ එකමාරක්. එහෙම නැත්තම් දෙගුණයක් විතර වගේ මේ වෙනකොට කෙරලා තියෙන්නේ. හරි. ඉතින් ඒක නිසා ඔයාලට කෙරලා තියෙන ප්‍රමාණය ඉතාම පොඩි. ඉතින් ඒ වුණත් ඒ කියන්නේ දැන් එහෙම පොඩි ප්‍රමාණයක් කරලා තියෙන වුණත් ඔයාලට එකින් මොන හරි නැවත ඒ දේවල් කරුණු මතක් වීම සහ ඊටත් වඩා විශේෂයෙන්ම දැන් ඔයාලගේ ඔගොල්ලන්ගේ දැන් 2022 කට්ටිය ගත්තොත් එහෙම ඔගොල්ලන් දැන් මේ වෙනකොට හරිම අමුතු තත්ත්වයක ඇත්තේ කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි ඔයාලගේ A-level classes පටන් ගත්තා විතරයි මේ ප්‍රශ්නේ ආවා. ඉතින් මේ ප්‍රශ්නේ ආපු ගමන්ම ඔයාලට තාම වැඩි අවබෝධයක් නැහැ A-level පටන් ගත්තාද කියලා වගේ හැඟීමක් නැති ගතියකුත් තියෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක. හරි. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒක බැරෑරුම් තත්ත්වයක්. මොකද දැන් කාලය කියන එක එල්ලෙන් දෙන්නෙන් අඩුවෙගෙන යනවා. එතකොට ඔයාලට 2022 විභාගෙට 2022 කියන්නේ ගොඩක් ඈත වගේ හිතුණාට ඈත නෙවෙයි. ඔකට ටික ටික ලං වෙනවා. අපි නොදැනේ. හරි. ඉතින් කියන්නේ හරිනම් දැන් ඔයාලා මේනකොට A-levels වලට ඇවිල්ලා දැන් අවුරුද්දක් වගේ වෙනවා. දැන් මේ නොවැම්බර් නේ යන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් පන්ති ජනවාරි වගේ දැන් අපේ පන්ති තුන ජනවාරි වගේ පටන් ගත්තාම මේනකොට ඔයාලට අවුරුද්දක කාලයක් විතර ඉගෙනිලා යනවා. ඉතින් එහෙම වුණත් දැන් මේ ප්‍රශ්නේ නිසා ඒක එහෙම මෙහෙන් මාස ගණන් එහෙම මෙහෙන් අඩුවෙගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම වුණත් ඒක එච්චර හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මගේ පන්ති එන සහ මගේ පන්ති එන්නේ නැති විශේෂයෙන් මාව දන්න කට්ටිය කොහොමවත් ගැටලුවක් නැහැ. නොදන්න කට්ටියටයි ඒ වගේ 2022 ඔයාලා හැමෝම වෙනුවෙන් කරන්න පුළුවන් සෑහෙන හොඳ වැඩක් කරන්න පුළුවන් විදියට හිතලා තමයි මම ඉතින් මේ අද මේ පළවෙනි දේ පටන් අරගෙන කරන පළවෙනි මුල්ම දවස. ඉතින් අදින් පටන් අරන් මේ දේ කන්ටිනියු කරන්නම් කියලා තීරණය කරේ ඒකයි. හරි. ඉතින් ඔයාලට මට කරන්න පුළුවන් විදියෙ උපරිම උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙන්. ඉතින් මේක පිළිබඳව ඔයාලට විස්තර චුට්ටක් කතා කරොත් මෙහෙමයි. දැන් මේකෙදී දැන් ඔයාලට තාම ලොකු ප්‍රමාණයක් සබ්ජෙක්ට් එකේ කියලා නැති වුණාට දැන් කරලා තියෙන දේවල් වලින් දැන් මම සාමාන්‍යයෙන් ඔය පේපර් එකක් එහෙම නැත්නම් ඔයාලට ටයිම් කරලා ලියන්න ප්‍රශ්න ඒ වගේ ඩිස්කස් කරන්න ඒ විදිහේ ඒ ප්‍රෝග්‍රෑම් එක එහෙම තමයි යන්නේ. එතකොට එතනදී ඔයාලට විශේෂයෙන්ම මේ ඒ ටික පිළිවෙලකට කරන්න ඕනේ අපි. හරි. එතකොට ඔයාලා ඒ වෙනුවෙන් දැන් ඔය කරන දේවල් පිළිවෙලකට පොතක හරි කියන්නේ කොළවල ලිය දැන් පේපර් එකක් වගේ නම් කොළවල ලියලා ඊට පස්සේ මම ඔයාලට මොන හරි එක නැවත ඩිස්කස් කරනකොට ඒව ඔයගොල්ලන් පොතක වගේ දාගෙන ඒ විදිහට මොන හරි පිළිවෙලකට කරන්න පුළුවන් වුණොත් ඔයාලට ඒ ටික එකතුවක් විදිහට තියාගන්න පුළුවන් වුණොත් ඉතින් ඔයාලට සෑහෙන දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි. ඒක නිසා මේ මේකෙදී මම හිතන්නේ අද උදේ දැම්මට පස්සේ ඔයාලා සෑහෙන කට්ටිය ලියන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් එතකොට ඒක ගැන තමයි අපි එතනින් එහාට මොනවද ප්‍රශ්න කොහොමද ඒ වගේ ලකුණු හම්බෙන්නේ කියලා ඒ වගේ තමයි ඩිස්කෂන් එකක් තමයි මම අද එතකොට ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඉතින් එහෙමනම් තව දැන් A-level සම්බන්ධ විස්තරයි ඊටසේ ඊට ඒ ඇරුණාම ඔයාලා මොන විදිහටද දැනට හැසිර මේ කියන්නේ A-level කියන්නේ කිනගන්නේ මේ යන්න ඕනේ කොහොමද ඒ වගේ විස්තර ටික ටික විස්තර මම පස්සේ හිමීට ඔයගලන්ට හෙමින් හෙමින් යනකම මම විස්තර කරන්න. එහෙනම් ඔයාලට මම දීපු නේද ඊයේ රෑනේ දැන් මේ ඉස්සල්ලාම. එතකොට ඒ දාපු එක මම හිතන්නේ ඊයේ රෑ සමහරු කරාද දන්නේ නැහැ. කරා නම් ඇත්තටම හොඳයි. එහෙම නැත්නම් අද ඒක දැකපු කට්ටිය අද කරන්නේ නැති සමහරට ඔයාලා පේපර් එකක් කරලා නැහැ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා දැන් මේක බලන එක චුට්ටක් නතර කළා නැත්නම් ඇත්තටම වැඩක් නැහැ. හරි. ඒකකින් වැඩක් නැහැ. ඔයා හැමෝම බලන එක මේක නතර කළා මම ඔයාලට දාපු පේපර් එක තියෙනවා. ඒ පේපර් එක බලන්න. හරි. ඕකේ මම තියෙනවා පේපර් එක. ඒක බලන්න. බලලා ඉවර වෙලා ඒක ටයිම් එක තියලා ඒ අදාළ කාලය ඇතුළත ලියලා කියනවා ඔයාලා වෙනමම කිසිම දෙයක් පොතක් පතක් බලන්නේ නැතුව තනියෙන්ම වෙනමම ලියන්න ඒක. හරි. ඒ ටයිම් එක ඇතුළත ලියලා ඉවර වෙලා ඊට පස්සේ ආපහු ඇවිල්ලා පුළුවන් නම් මේ වීඩියෝ එක නතර කරපු තැනින් ඉස්සරහට බලවනම් හොඳයි. එතකොට තමයි ඔයාට ඒකේ කියන්නේ වැදගත්කමක් තියෙන්නේ. එතකොට ඒක ඩිස්කෂන් එකක් වඩටපත් වෙන්නේ එතකොට. හරි. ඒක නිසා ඒ වගේ ක්‍රමයකට එහෙනම් ඒක කරන්න කියලා මම විශේෂයෙන් ඔයාලට කියනවා. මොකද ඔයාලා දැන් අදමයි දැන් සමහරක් කට්ටිය බොහෝතරේ අදම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්නේ. ඒක නිසා එයාලට විශේෂයි. ඉතින් මේකේ වැඩ පිළිවෙල අපි කොහොමද කරගෙන යන්නේ කියලා
ටික ටික මම විස්තර ඉස්සරහට යනකොට ඔයාලට තේරෙයි. ඒක නිසා ඔයගොල්ලන් විශේෂයෙන් පළවෙනි දවසේ නම් මේක ඇක්ටිව්ලි කියන්නේ ක්‍රියාකාරීව කරගෙන යන කට්ටිය විදිහට මේක උනන්දුවෙන් කරන්න. දැන් තව පොඩි දෙයක් කිව්වොත් දැන් ඔයාලට අර කිව්වා වගේ දැන් තාම ඒ ලෙවල් කියන එක ගැන හැඟීමක් නැහැ. මම නම් දැක්ක විදිහට 90% විතර එහෙම ඒ ලෙවල් කියලා හැඟීමක් නැහැ. දැන් ඔයාලගේ ගෙදරම කවුරු හරි අයියලා අක්කලා විභාගේ කරා නම් ඒ ලෙවල් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට තේරෙනවා අම්මෝ දැන් ඇහිලා මේගොල්ලෝ වැඩ කරනවා පාඩම් කරනවා කියලා. හැබැයි දැන් ඒකේ අනිත් පැත්ත දැන් ඔයාලම නම් ඔයා නම් ගෙදර ඉන්න ලොකුම අක්කා එහෙම නැත්නම් ඔයා තමයි ගෙදර ඉන්න ලොකුම අයියා එහෙම නැත්නම් ඔයා විතරයි ගෙදර ඉන්නේ හරි ඒ වගේ ඔයාලට එහෙම ඒ ලෙවල් කරන කවුරුත් ගැන ආශ්‍රයක් නැත්නම් ඇත්තටම ඔයා මේ වෙනකොට ඇත්තේ දැන් ඒලෙවල් පන්ති නෑ දැන් ඉතින් පන්ති ඔන්ලයින් කියලා තියෙනවා ඉතින් ඒක ගැන එච්චර එහෙම උනන්දුවක් එනවා ඉතින් උනට ලොකු උනන්දුවකුත් නෑ ඔය වගේ අර නිකන් අර සංක්‍රාන්ති හරියක තමයි ඉන්නේ ඉතින් ඒක ඇත්තට එච්චර ඒක හොඳ නෑ මොකද දැන් ඔයාලගේ කාලය ටික ටික අඩු වෙලා ගිහපම විභාගයේ කෙනෙක් ලං වුණාම ඔයාලට කරන්න තියෙන කන්ටෙන්ට් එක එන්න එන්න වැඩි වෙනකොට එතකොට තමයි ඔයාලට ප්‍රෙෂර් එක එන්නේ ඒ නිසා අපි මුලින් ඉඳන්ම වැඩ ටික ක්‍රමිකව කරගෙන ගියොත් ක්‍රමානුකූලව තමයි ඔයාලට ඇත්තටම හොඳ විදිහට විභාගයට මුණ දෙන්න පුළුවන් වෙන්නේ ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් තියෙනවා ඉතින් එතකොට මම මේ ප්‍රෝග්‍රෑම් එකේ බලාපොරොත්තු මේකයි එකක් තමයි දැන් මගේ පන්ති එන කට්ටියටත් වාසියක් වෙන්න බෑ ඒගොල්ලන්ටත් මේක නිසා මේකෙන් සෑහෙන වැඩක් වෙනවා ඒ වගේම පන්තිය මගේ පන්ති දෙන්නේ නැති අද ඉඳන් මේකට සහභාගී වෙන කට්ටියටත් ඒගොල්ලන්ටත් නොමිලේ මේකට සහභාගී වෙලා මේකෙන් ඔයාලට දැනුම වැඩි කරගන්න පුළුවන් එතකොට ඒ වගේ හොඳ මේ දැනුම ලබා ගැනීමක් සිද්ධ වෙනවා ඊට අමතරව අනිත් කාරණාව තමයි ඔයාලට විශේෂ උනන්දුවක් ඇති කරන්න මේක තුලින් ඔයගලන්ට උසස් පෙළ සංයුක්ත ගණිතය කියන විෂය සම්බන්ධ සහ ඔයගලන් ගණිත විෂයන් දෙකටත් කරන්න එකයි මම හිතනවා උදව්වක් වෙයි කියලා. ඉතින් ඒකට විශේෂ උනන්දුවක් ඇතිකරන ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා හිතලා තමයි එහෙම දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි. ඉතින් මම මේක පටන් ගත්තා. ඉතින් මම හිතනවා ඕක ඔයාලට මේ මේ ක්‍රියාන්විතය සම්බන්ධ මූලිකවම දෙන්න පුළුවන් විස්තරේ. එහෙම නැත්නම් පෙරවදන ඕක කියලා. අපි එහෙනම් එතනින් දැන් එතනින් ඉහට අපි බලමු එහෙනම් ඒක ඩිස්කෂන් එක පටන් ගන්න. රයිට්. එතකොට ඔයා එහෙනම් චුට්ටක් බලන්න මම එතකොට ඔයගලන්ට දුන්නා පේපර් එකේ ඒකේ ප්‍රශ්න පහක් තිබ්බා. එතකොට විනාඩි 40 විදිහ තමයි ඒක ලියන්නේ කියලා දීලා තිබ්බා. තව කියවන්න තව වෙලාවක් දීලා තිබ්බා. එහෙනම් බලන්න ඒක එතකොට ඔය පළවෙනි ප්‍රශ්නේ නම් අපි එහෙනම් එකින් එක සාකච්ඡා කරගෙන යන්. හරි. එතකොට බලන්න ඔයාගේ ඒ ප්‍රශ්න පත්‍රයේ මුලින්ම තිබ්බේ මෙන්න මේක. අසමානතා ප්‍රශ්නයක් තමයි දීලා තිබ්බේ. හරි. ඔක ඉස්සල්ලාම මට දාලා තිබ්බා මෙන්න මේ ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ. හරි. ඒතර අපි එහෙනම් බලමු දැන් මේ ප්‍රශ්නෙට කොහොමද මේ ප්‍රශ්නේ හදන්නේ කොහොමද කියලා බලමු. හරි. අසමානතා කියන කොටසෙන් දීලා තියෙන්නේ. හරි. රයිට්. එහෙනම් අපි බලමු ඔක කොහොමද ඔය ප්‍රශ්නෙට හදන්නේ කොහොමද කියලා බලමු. හරි. එතකොට ඒකේ වාට එහෙනම් ඉස්සල්ලාම තිබ්බේ ගානේ අසමානතා ගාන. ඒකේ තිබ්බා නේද? 2x සමානයි. පළවෙනි ප්‍රශ්නේ. 2x උඩයි හෝ සමානයි. x වතාවක් x වතාවක් x ඍණ 2යි. උඩයි 8යි කියලා. ඔක තමයි දීලා තිබ්බේ. එතකොට දැන් මේ වගේ අසමානතාවයක්. එතකොට මේක ඇත්තටම මේක මේ කියන්නේ අපිට හම්බෙන අසමානතා ලකුණු මේකේ දෙකක් තියෙනවා. කියන්නේ මේක සංයුක්ත අසමානතාවයක්. එතකොට මේක හදන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙනම් මේක ඇත්තටම මේ දෙපැත්තක් තියෙනවා. නේද? හරි. මෙතන මේ පැත්ත එකක් තියෙනවා. ඊට අමතරව මේ පැත්තේ තව එකකුත් තියෙනවා. හරි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ එක කෑල්ලක් වෙනම සලකගෙන හදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ අනිත් කෑල්ල වෙනමම සලකගෙන හදාගෙන යන්න ඕනේ. එහෙනම් අපි බලමු මේක ඒ විදිහට හදන්න. හරි. හයිට අපි එහෙනම් මේක එක පැත්තක් එක කෑල්ලක් සලකමු. ඔන්න ඔය 2x. 2x උඩයි හෝ සමානයි x වතාවක් x ඍණ 2යි කියලා මෙහෙමනේ තියෙන්නේ. හයිට එහෙනම් මේක අපි හදන්න පටන් අරගෙන හැදුවොත් x වර්ග ඍණ 2x කියලා හැදෙනවා නේ. එහෙම නෙවෙන්නේ. කරන් ඉවත් කරපුවා. ඔය 2x එක අපිට එහා පැත්තට දාගන්න පුළුවන් එනවා. එතකොට x වර්ග ඍණ 2x අරකට මෙහාටව ඍණ 2x වෙනවා බහු. එහෙනම් මේක සුළු කරපුවාම x වර්ග ඍණ 4x කියලා එනවා. මේක ඇත්තටම අපිට පුළුවන් සාධක වලට වෙන් කරගන්න. එතකොට වාඩේ ඉන්නේ මෙහෙම.
මෙතනට ආවට පස්සේ අපිට පුළුවන් මේක දැන් වර්ගජ අසමානතාවයක්නේ මේ වගේ අසමානතාවයක් හදන්නේ කොහොමද කියන දැනගෙන ඉන්නකොට හරි එහෙනම් අපි මොකද කරන්නේ මේක මේක හදාගන්නේ කොහොමද මේක අපේ ප්‍රකාශනයේ බිංදු වෙන තැන් දෙක ගන්නවා එහෙනම් x සමානයි බිංදු එකක් අනිත් එක තමයි x සමානයි 4 මේක තාත්වික සංඛ්‍යාවක් කියලා දාගන්නවා ඊට පස්සේ අපි කරන්නේ මේකට බිංදුවට වඩා අඩු වර්ගයක් ආදේශ කරලා බලන්න बिंदु दाहांख्या धन संख्या बिंदु हतराय बिंदु हतराय हतरा दाल बल दिखवागे संख्या दाल बल दिखवागे संख्या मितंट हर मितंट धन मितंट ऋण दिख ऋण हतर ऋण दिखाई मितन धन दिखाई मितन ऋण दिखाई अंतिम समस्ते ऋण ऐना अन्ना पीट की पुलवा बिंदु हतराय हतर एने ऋण जैसे हतरटोड़ा विशाल लुक धन संख्या इतने धन संख्या वाटी हतरटा लुक संख्या दान पनसदमा मेतन धन पनस्ता हतर प्रश्न धन संख्या धन संख्या धन अरे मेतन अवसर धन रईट बला ओके अपे असमानता आहलती मुखदे चुट बल अपे असमानता आहलती मेक बिंदु वा विशाल हो सामान धन विन धनवन कीलतम आहलती धनवन कीलतम आहलती अरे धनवन कील की मुखद बिंदु अड़वेंडोने आए हतरट वा वेडिंडोने बिंदु वा अड़वेंडोने हतरट वा वेडिंडोने अपे असमानता मे वही धन वे दील तीन धन अरे मेन हतर एक्स की धन बिंदु अड़ूनाम हतर टोड़ा वेडियम रईट ऐना आप त्यागा धन अरे आपकी मेन बिंदु तीन मेन हतर तीन मेन बिंदु अड़ मेन हतर टोड़ा वेडी తాత్విక సంఖ్య ఇన మేకర ఉన్న అపి a කියලා దాలా తీయగము ఒక పెత్తක් හදල ඉවරයි ఇన දැන් ఉన్న ఒక పెత్తක් ඉවරයි අපි හෙනම් අනිත් පැත්තත් ගමු හරි මෙතන මෙන්න මෙහා පැත්ත කෑල්ල මෙහා පැත්ත කොටස ඒකත් අපි අරගෙන ওই විදිහටම හදමු හරි හරි ఇన බලන්න දැන් ఏంకి මොකද්ද අතරම අපිට තියෙන්නේ එතන තියෙන්නේ x වතාවක් x ඍණ 2 කුඩයි 8 එහෙම දින් හරි एक गमु गमु देख कुड़ाई अट उन्हें मेघ तीस वगे में आप वरहन कर गमु इतना एक्स वर्ग ऋण देख एक्स अरकत्न अट कुई बिंदु गण पुड़ा मेकअपेट पुलवांग अत्र साधक त्रिपद प्रकाशन अत्र त्रिपद प्रकाशन साधक ओले ओल सामान्य पेल इगन गिना तीन तीन मेकअप साधक कड़ाक बल एक्स एक्स कुड़ बिंदु बल हतर दिखेनो रीना हतर धन दिखाई हतर दीना अटाइक अत्र किसी गटना अपीट दिन आयदागन मे प्रकाश ने बिंदु नगे मनोवाद बिंदु की बिंदु वाट एक्समान ऋण दिखे एक्समान हतरे अरे हितागन मेतन दकाशने बलूते प्रकाशने बिंदु एक्स्ट्रा हतर आदेश करो तो आक्स्ट ऋण देख आदेश करो मेके बिंदु समस्त बिंदु इवे बिंदु तेगा अभी संख्या रेखा पीटन विद्यट मेके दागा ऋण देखा हतराई के अरे
इसलतेमने करे दागन स्नेघिन तात्विक संख्या किल दाल अभी आदेश कल बनो लोक ऋण संख्या ऋण संख्या मिथन ऋणपाल मिथन स्त्रीन मिथन स्त्री ऋण धन दस लोक धन संख्या दाल बल कोहमदन अत्र संख्या दाल बल बिंदु अगे उन्न दाल बल ऋण तम ऐट मिथन ध्यान मुखद ओने मिथन ध्यान गाने ओने मिलाती है मिथन दी ऋण पराशे कुड़े बिंदु ने दिए कटवेल बिंदु पे कटेल अभी ऋणवेन के ऋणवेन के मीटिकतम तोरगंडी हर मीटिकतम तोरगंड अंतिम मिथन उत्तरे पुलवा मुखदेन उत्तरे अभी उत्तरे कोटसट दाल मुल उत्तरे समस्त उत्तरे हर मिथन मिथन बिंदु अरे सर मेतन एक समान है रेना देखा है मेतन एक समान है हाथराय रेना देखा है हाथराय तो आप इधर ना रीना भी नहीं कोई कला पे दी द मैंने मैं कला पे दी इतना है अरे ये तो बाला नहीं ना खाली नहीं के बोले पाठ कराना होने के बाद पाठ कराने बेरे ना होने ताने मेतन अधिया पे रखी अलती इन्ने मेतन अधिक अलती इन्ने धना हो बिंदुट समान धन हो बिंदुट समान ऐन अभी तो मैं बिंदु आई हतरा देख पाठक पुलवा अरे पाठक पुलवा देख पाठक मैं अतुला मेतन पाठक पुलवा मे के असमता राइट अरे अय अभी मेतन गाने के लिए धन हो बिंदुट समान धन हो बिंदुट समान किए नीसा अभी तो मेक बोले पाठक पुल संख्या संयुक्त असमानता प्रति देखा तीन देखा मेक संयुक्त असमानता निशा मे दिखम तृप्त मेकाय आयस अलकल मेकाय मेन मे सिद्धि दिखम वेन्नो मे ए वलाय बी वलाय छेदने तमाय अभी गण्डोने अरे एना छेदने तमाय गतयुक्ते अरे अवश्य पराशय मुखद ए छेदने बी क्या दिखम वेन्नोने अरे देखम ऐन देखम वेन्नोनी तीर दिखम बिंदु हतरा दागे आई देखा हतरा दागा दिखम विनोता मेहमान बला संख्या बला दिबे बिंदु आई हतराय अरे इसल दागमु मेतन बिंदु मेतन हतर अरे फलाने की तन वना बिंदु अड़वे नोने हतर अड़वे नोने ये अगे मेक मेहमेनो मेक पाट वेला मेक मेहमेनो उन्हें का खरी इटे अनिका दागम ओके अरे अनिका ओके दागम धन हतर की मिथन अरे मे अतर मेदम इकट पाटी मे पाट कल अदम बल दिखट अहुला कोई कलापे दिखट अहुला रीन दिखाई बिंदु अतर की कलापित अहुला हर ना रीन दिखाई बिंदु अतर की तमाइना अभी तो गण्डवे हर एम तम कर बला प्रश्न हाला दिबे एक्से अगे पराशिस मम अंतिम उत्तर लिया कोहमद लिया अंडवेन्नी ऋण देखा वेडी एक्स कुड़ा हो सामान बिंदु
ඔන්නම තමයි වට උත්තරේ දෙන්න වෙන්නේ මේක තමයි උත්තරේ වෙන්නේ හරි x x කියන එක තාත්වික සංඛ්‍යාවක් වෙනවා ඍණ 2 0 4 තියෙන එක එතකොට බලන්න මෙතනදී මේ මේ බිඳුව කියන එක අවස්ථා දෙකකින් පාට වෙලා තියෙනවා බිඳුව කියන එක අවස්ථා දෙකකින් පාට වෙලා තියෙනවා බිඳුව කියන එක අවස්ථා දෙකකින් පාට වෙලා තියෙන හින්දා ඒ පැත්තට විතරක් සමානතාවයේ වැටෙනවා හැබැයි අනිත් පැත්තට සමානතාවයේ වැටෙන්නේ නැහැ මොකද ඒක එකකට විතරයි මේ අහුවෙන්නේ අනිත් එකට අහුවෙන්නේ නැහැ ඍණ 2 කියන එක හරි right එහෙනම් මේක තමයි ඔතනදී අපි උත්තරේ වෙන්නේ හරි එහෙනම් මේකේ බලන්න ලකුණු ඔයාලට ලකුණු දෙන්න වෙන්නේ මෙහෙම මෙන්න මේ එක කෑල්ලක් සලකලා ගන්නවා හරි ලකුණු දෙන විදිහත් මම මේකත් එක්කම කියනවා කොහොමද කියලා හරි එතකොට ඔයාගේ මෙන්න මේ පළවෙනි එක පළවෙනි එකේ මෙන්න මෙතන මෙහෙමයි වෙන්නේ කියලා කියනකොට මේකට වාර ලකුණු 10ක් හම්බෙයි පළවෙනි එකේ වුණොමයි කියලා කියනකොට එතන ලකුණු 10යි ඊට පස්සේ ඊළඟ එකත් මේ විදිහට අරගෙන මෙහෙම කියනවනම් එතනත් තව ලකුණු 10ක් දෙන්න පුළුවන් හරි ඊට පස්සේ y දෙකම පාවිච්චි කරලා අන්තිම උත්තරේ එන්නේ මෙන්න මේකයි කියලා හරියට උත්තරේ කියනවට එතන වට තව ලකුණු 5ක් දෙන්න පුළුවන් වෙනවා හරි ඒතර අනිවාර්යෙන් මෙතනදී මේ ලකුණු 5 වයාට ගන්න නම් මේ ලකුණු 5 ගන්න නම් අනිවාර්යෙන්ම මෙන්න මේ මෙතනට සමානතාවය වැටලා තිබිය යුතුමයි හරි සමානතාවය වැටලා තිබ්බොත් විතරයි මේකේ ලකුණු හම්බෙන්නේ නැත්තම් ලකුණු දෙන්න බැරි වෙනවා මේ පහ හරි මේකට ඔයා සමානයි කියලා දාලා තිබ්බොත් ඒත් ලකුණු පහ දෙන්න බෑ ඒ නිසා ඔයාගේ අනිවාර්යෙන් උත්තරේ මේක තිබිය යුතුමයි එහෙම නොවෙත් විතරයි ඔයාට ලකුණු පහක් එතන දෙන්න පුළුවන් වෙන්නේ හරිනේ රයිට් ඊට පස්සේ අපි බලමු එතකොට දැන් ඔන්න ඔයාලට එහෙනම් මේ දැන් එහෙනම් ඕගලන්ට දල අදහසක් එන්නේ ඉතින් කොහොමද අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ ඔවා සාකච්ඡා කරගෙන යන්නේ මොන විදිහටද කියන එක එහෙනම් අදහසක් එන්න ඇති. එතකොට අපි බලමු එහෙනම් ඕගලන්ට දීපු දෙවෙනි ගාන දෙවෙනි ගානේ කොහොමද ඒක හදන්න වෙන්නේ කියලා ඒ පේපර් එකේ. හරි? රයිට්. බලන්න මේක ඇත්තරම දෙවෙනියට දීලා තිබ්බේ අන්න ලඝු ගණක ගාන. හරි? එතකොට ලඝු ගාණක් තමයි දීලා තියෙන්නේ. ලඝු 4 පාදයට x ධන ලඝු x පාදයට 4 සමානයි 2 5යි. අනේ ඒක විසඳන්න කියලා කියද? විසඳන්න කියලා කියන්නේ මොකද්ද? x සඳහා ගැන් ලබා ගන්න කියලා තමයි කියන්නේ. හරි? y x හොයන්න ඕනේ. තමයි තන ගානේ තියෙන අරමුණ. එතකොට දැන් මේක කරා විතරක් නෙවෙයි තන අයහල් දිනු මෙහිදී ඔබ යොදාගත් ප්‍රමේය සාධනය කරා. හරි? එතකොට සමහරක් කට්ටිය දර්ශකා ලබ ගණක කරලා නැතුව ඇති ඉතින් අපේ පන්ති එක කරලා තිබ්බා. ඉතින් ඒකයි මම ඒ මට්ටමෙන් තමයි ඔයාලට මේ ටික ඔක්කොම දාලා තින් හදලා තියෙන්නේ අපේ ක්ලාස් අපේ පන්තියේදී. කියන්නේ 2022 තියරි පන්තියේ කරලා තියෙන මට්ටමෙන් තමයි මේ পেපර් එක හදලා තියෙන්නේ. හරි? රයිට්. එතකොට බලන්න එහෙනම් මේක යොදාගත් ප්‍රමේය සාධනය කරන්න කියලා කියනවා. බලමු එතකොට ඔයාලා කවුරු හරි කෙනෙක් මේක නොදැනුවත්ව හිටියොත් දර්ශක ලබ ගන්න එක ඒ කියන්නේ කලබල වෙන්න එපා. සමහරු මට කිව්වත් එක්ක මෙහෙමයි මේක කරලා නැහැ නේ. මොකද කරන්නේ? මොකද කියන්නේ බය වෙන්න එපා. ඒක කියන්නම් කියලා. හරි? රයිට්. එතකොට මේක ගැටලුවක් නැහැ. ඔයාලට මේක අල්ලා ගන්න පුළුවන්. ඔය ප්‍රමේය සාධනය කරන එකත් අල්ලා ගන්න පුළුවන්. සාමාන්‍ය ඔයගලගේ සාමාන්‍ය පෙළ ඇතර සාමාන්‍ය පෙළ මේදි කියලා දෙන දැනුම පාවිච්චි කළාම මේක කරගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. හරි? අමුතුවෙන් විශේෂයෙන් දැනගෙන හිටියේ නැතුනට. හරි. එහෙනම් අපි බලමු මේක කොහොමද ඒ දෙවෙනි ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා බලමු. හරි. එතකොට ඒකේ ඔයාට කියලා තියෙනවා ගානේ මෙන්න මේක. අපි ඉස්සලා මුලින්ම ගාන හදලා ඉමුකෝ. මුලින්ම. හරි. ඊට පස්සේ අපි බලමු අර මෙහිදී උපයෝග දාගත් ප්‍රමේය සාධනය කරන්න කියන එක අපි ඊට පස්සේ බලමු. එහෙනම් මේක තමයි දෙවෙනි ගාන. රයිට්. දෙවෙනි ගානේ තියෙන්නේ කොහොමද? ලඝු 4 පාදයට x ධන ලඝු x පාදයට 4 සමානයි 2 5යි. සමානයි 2 5යි. මෙහෙමනේ තියෙන්නේ. එතකොට දැන් ඔන්න ඕක මෙහෙම තිබ්බා කියලා ඇත්තටම මුකුත් කරන්න බෑ. ඔක කොහොම තිබ්බට කුකින් කරන්න පුළුවන් දෙයක් නෑ. එතකොට අපි අර මෙහිදී ඔබ යොදාගත් ප්‍රමේය කියලා ඒගොල්ලන් කියලා තියෙනවානේ. හරි? ඒක ඇත්තටම මේ වාට ඉගියක් ඒ දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතන ප්‍රමේයක් තියෙනවා පාවිච්චි කරලා. ඒ ප්‍රමේය ඔයාලා සාමාන්‍ය පෙළ දි ඉගෙන ගන්නේ නැහැ. එතකොට මේක උසස් පෙළේදී දර්ශක ලබ ගන්නක කියන කොටස කරපුවාම තමයි ඒක ඔයා දැනගන්නේ. එහෙනම් මෙන්න මේකයි එතනදී තියෙන විස්තරය. එතකොට මෙන්න මේක එක යට දාලා ලියන්න පුළුවන්. ලඝු 4 පාදයට x කියලා. 2 5 කියලා. හරි.
ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක් මේකෙදි පාවිච්චි කරපුවම මෙන්න මේක මම ඒක වාට ලියලා දෙන්න පැත්තකින් මේක තමයි ප්‍රමේය අපේ ප්‍රමේය තමා ලඝු a පාදයට b කියන එක 1 යට ලඝු b පාදයට a කියලා ගන්න පුළුවන් ඒ කියන්නේ පාදය මාරු කරන්න පුළුවන් a පාදයට b කියන එක b පාදයට a කියලා ලියන්න පුළුවන් හැබැයි ඒක 1 යට දාලා තමයි ලියන්න ඕනේ හරි එතකොට මෙන්න මේක තමයි එහෙමනම් ඔතනදී ඔය කියපු ප්‍රමේය හරි මේක තමයි ඔය කියපු ප්‍රමේය ඒක මම අන්තිම රාට සාධනය කරනවා ඒක නිසා ඒක කලබල වෙනවා මේක දැන් අපි මෙතනට මේ විදිහට පාවිච්චි කරමු ඊට පස්සේ ඒක වෙන්නේ කොහොමද කියන එක මම ඔයාලට වැඩි විස්තර කියන්න හරි එහෙනම් ඔන්න ඕක කොහොමද දාගත්තාම ඔන්න පළවෙනිටම මේ ප්‍රමේය පාවිච්චි කරලා ඔතනට දාගත්තා ඊට පස්සේ මට ඇත්තට මේකට මෙන්න මෙහෙම වැඩක් කරනවා මට පොඩක් ලිවීමේ පහසුව සඳහා මම මෙතන ලියනවා මේකට t කියලා දාන්න ලෙස ගමු එම් ගන්නේ මගේ පහසුවට හරි එහෙනම් මම මේක t දන 1 යට t සමානයි 5 බෙදීම 2යි කියලා ගන්නවා ඊට පස්සේ වැඩි කළා දානවා t ගෙන් t වර්ග ඔක්කොම t ගෙන් වැඩි කරනවා සමානයි 5 බෙදීම 2යි t දෙකිනු වැඩි කළා දාන්න පුළුවන් හරි මම මෙතන මා කියන්න දෙකින් වැඩි කරොත් 2ක් t වර්ග ධන 2 සමානයි 5ක් t දැන් මම මේක මෙහා පැත්තට ගත්තොත් 2ක් t වර්ග ඍණ 5ක් t ධන 2 සමානයි බිංදුව බලන්නනේ මේක සාධක කැඩෙනවානේ මේ හොඳට සාධක කැඩෙන. එතකොට ඍණ 2යි ඍණ 1යි කියලා දැම්මම සාධක ගන්නට එනවා. බලන්න වැඩි කළා හැම 2ක් t වර්ග ඍණ 4ක් t ඍණ d 5ක්. එතකොට ඍණ 5ක් t ධන 2යි. උම් ගන්නට හැදෙනවා. right. එහෙමනම් දැන් අපිට පුළුවන් මෙතනින් පස්සේ ওই ටික සලකන්න. හරි. අයි බිංදුවට නේ සමානනේ එහෙනම් වෙන වෙනම බිඳුර සමාන කරන්න පුළුවන්. හරි. එතකොට right. එහෙනම් දැන් මම ලියනවා මේකේ ඔන්න එළියපු 2ක් t ඍණ 1 වතාවක් t ඍණ 2 කියන එක සමානයි බිඳුවයි කියලා. දැන් මේකේ නේද? මේකේ 1ක් බිඳුව කරලා වෙන වෙනම ගන්න පුළුවන් හරි වෙන වෙනම එක එක බිඳුව කරන්න පුළුවන් එහෙනම් කොහොමද කියන්නේ 2ක් t ඍණ 1 සමානයි බිඳුව හෝ නේද t ඍණ 2 සමානයි බිඳුව ඔන්නෝම ගන්න පුළුවන් වෙනවා හරි රයිට් ඊට පස්සේ මේක එහෙනම් දැන් ලියනවා t සමානයි භාගයයි හෝ t සමානයි 2යි දැන් t කියන්නේ අපි දාපු එකෙක් නේ නේද අපි දාපු එකෙක් අපිට මෙහෙම තියලා තියෙන එක කැතයිනේ නේ ඇයි කැත දැන් t කියන්නේ ඔයා අතින් දාපු එක ඔයා අතින් දාපු එක උතන උත්තරේට තියලා ඉවරලා ඉර ගහලා හරියන්නේ නැහැ නේ අපි හොයාගත්තා අපි අතින් දාපු එක හොයාගත්තා අපි අතින් දාපු එක හොයාගත්ත කියලා ඔයා ඕක ඉර ගහලා කියොත් මේක හරියන්නේ නැහැ ඒක තමයි නිකන් භාගෙට වැඩේ කරේ හරි ඒක නිසා අපි හරි උත්තරේට මොකද්ද කියලා ලියමු හරි එහෙනම් මේකේ හරි උත්තරේ වෙන්නේ ඔයා t ට ඔයා අතින් දාපු ආදේශයක් ඒ ආදේශය අපි අයින් කරගමු හරි එහෙමනම් බලන්න මෙතන තියෙනවා ඔය දැන් මේ මොකද්ද ලඝු 4 පාදයට x සමානයි t කියලා. එහෙනම් මම ඒක ලියනවා ලඝු 4 පාදයට x සමානයි භාගයයි කියලා ගන්න. එහෙනම් දැන් මේක අපි සාමාන්‍ය ලඝු ගණකයක් ලියන්නේ කොහොමද එහෙනම්? මේ 4 භාගෙ බලේ සමානයි x වෙනවා මෙතන. එහෙනම් 4 භාගෙ බලේ කියන්නේ මොකද වර්ගමූලනේ 4 මූලනේ. කියන්නේ 2 සමානයි x වෙනවා. මෙතන අනිත් පැත්තෙන් लघु हतरे पादरे हतरे देखा दास मेन वाट एक्स उत्तर हर रईट लखन दिन මෙන්න මේකේ ලකුණු මම ඔයාලට කොහොමද එකින් එක දෙන්නේ කියලා කියන්නම් මෙතන මෙන්න මේ පියවර මේක ලියනකොට අර ලකුණු පහක් දෙත හැකි ඊට පස්සේ මේකේ මතන ලකුණු පහක් ගත්තට පස්සේ මෙන්න මේක වෙන වෙනම මෙහෙම කඩාගෙන ගිහිල්ලා මේ දෙක හොයාගත්තට මේ අගයන් දෙක කෙවුවට මෙතනට ලකුණු පහයි අපව මෙතනට ලකුණු පහයි ඊට පස්සේ ඒකට නිව මේ
එතකොට ඒ කියන්නේ මෙහෙමයි. ඉතින් ඔක්කොම ලකුණු 15. ඒ කියන්නේ ඉස්සල්ලාම මෙන්න මේක පාවිච්චි කරලා ප්‍රමේය පාවිච්චි කරලා ලියනවාට ප්‍රමේය භාවිතා කරලා ලියනවාට මෙන්න මෙහෙම. එතනට වට ලකුණු 5ක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒකේ නිවැරදි උත්තර දෙක හොයා ගන්නවාට. කියන්නේ මෙහෙම. ඒතර ඇත්තරම මේ දෙක හොයා ගන්නවාට කියන්නේ මේ අන්තිමටම තමයි දෙන්න වෙන්නේ. නිවැරදි අගයන් දෙකටම අන්තිමටම නිවැරදි අගයන් දෙකම හොයා ගන්නවාට ඔයාට දෙන්න පුළුවන් ලකුණු 5 ගානේ. ඒතර ඒ කියන්නේ මෙතනට ලකුණු 5යි. හරි? අපව මෙතනට තව ලකුණු 5යි. දෙන්න පුළුවන්. ඊට පස්සේ අර ප්‍රමේය සාධනය කරන්න තියෙනවා. එහෙනම් අපි බලමු ඒ ප්‍රමේය කොහොමද සාධනය කරගන්නේ කියලා. හරි? රයිට්. එතකොට එහෙනම් මේවා බලන්න දැන් මොකද්ද මේ සාධනය කරන්න යන්නේ? ලඝු A පාදයට B සමානයි 1ට ලඝු B පාදයට A බව. මේක තමයි සාධනය කරන්න යන්නේ. ඔයගොල්ලන් සමහරු අනිදානේ පළවෙනි වතාව මේ මේක ඉගෙන ගන්න. එහෙම නොත් ඔක මෙතනින්ම අල්ලගන්න. හරි? අය වෙනම වෙලාවක් තියාගන්න එපා. මෙතනින්ම මේක අල්ලගෙන වැඩි ඉවරයක් කරගන්න. හරි. රයිට්. එහෙනම් බලමු මේක කොහොමද සාධනය කරන්නේ. අපි දාගන්නවා මේ එක එකට මොකක් හරි එකක්. එක නමක් දාගන්නවා. අපි මෙහෙම කරමු. ලඝු A පාදයට B ට අපි දාගමු x කියලා. හරි? අනිත් පැත්තේ තියෙන එක ලඝු B පාදයට Aට දාගමු y කියලා. හරි? දැන් බලන්න මේක අපි මේ ලඝු ලඝු නීතිය ඉවත් කරලා ලිව්වොත් එහෙම. ඒක ලඝු අයින් කරලා ලිව්වොත් A වල x සමානයි B කියලා ලියන්න පුළුවන්. ඔතන. හරි? A පාදයට B හි ලඝු කණික x කියලා නෙමෙයි කියලා තියෙන්නේ. එහෙනම් A වල x තමයි B. එන විදිහට මෙතනත් ලියන්න පුළුවන්. B වල y තමයි a කියන්නේ කියලා. රයිට් මෙන්න මේ දෙකම අරන් අපිට මෙහෙම තැනකට එන්න පුළුවන් නේද කියලා බලන්න. B වෙනුවට දානවා a වල x කියලා. හරි? මේ මෙතන මෙතන මේකේ මෙන්න මේකේ B වෙනුවට මම දානවා a වල x කියලා. හරි? රයිට්. එහෙනම් ඒක දැම්මොත් දැන් ලියන්න පුළුවන් නේද? දැන් b වල y සමාන a නේ තියෙන්නේ. b වෙනුවට දානවා a වල x කියලා. එහෙනම් a වල x වල y වෙනි බලේ සමාන a. ඒතර දර්ශක නීතියක් තියෙනවා. මේ වගේ බලයක් විදිහට තිබුත් මේ දර්ශක දෙක ಗುಣ වෙනවා කියලා. හරි? ಗುಣ වෙනවා කියලා. එහෙනම් මට එතන ලියන්න පුළුවන් a වල x y කියන්නේ a වල එකයි කියලා. අන්න බලන්නකෝ. මෙතන මට හොඳ මරු වාක්‍යයක් ලියන්න සොඳුරු වාක්‍යයක් ලියන්න පුළුවන් වෙනවා මෙතන නේ මොකද්ද ලියන්න පුළුවන් මෙතන බලන්න මේ මේකේ ඇත්තටම මේ පාද සමානයිනේ දෙපැත්තෙම පාදේ ඇත්තටම දෙපැත්තෙම සමානයි එහෙනම් පාදේ සමානයි නම් පාද සමානයි නම් අනිවාර්යයෙන් දර්ශකත් සමානයි කියලා ලියන්න පුළුවන් ඒක තමයි අර මං කියපු සොඳුරු වාක්‍යය හරි එහෙනම් අපි ඒක ලියමු මෙතනට ඒ කොහොමද එහෙනම් දෙන්නේ ඒක මෙතන දාමු පාද සමාන වන බැවින් දර්ශක සමාන වේ. හරි? එහෙම ලියලා අපි ලියනවා. නෑ xy කියන්නේ 1යි කියලා. ඒ දර්ශක සමානයිනේ. එහෙනම් මොකද්ද? xy කියන්නේ 1යි. බලන්න xy කියන්නේ 1යි. එහෙනම් ඊට පස්සේ මරු දෙයක් කියන්න පුළුවන්. x කියන්නේ 1ට වයිනේ. බලන්නකෝ x කියලා ඔයා දැම්මේ මොකද්ද? ලඝු a පාදයට b y කියලා දැම්මේ මොකද්ද? ලඝු b පාදයට a. අයියෝ මේ බලන්නකෝ අනේ. ඔයා බලන්න හිටපු එක සාධනේ වුණානේ. ඈ? නේ? ඔයා බලාපොරොත්තු හිටපු එක සාධනේ වුණා. මේ බලන්න ඕන. ලඝු a පාදයට b කියන්නේ එකට ලඝු b පාදයට a කියලා පෙන්වන්න. මොකද කරේ වෙන වෙනම දාගත්තා. මේකට x දැම්මා අනිකට y දැම්මා. එහෙම දාලා ඉවර වෙලා ඊට පස්සේ අපි කරේ මොකද්ද? අපි දන්න කියන්නේ ලඝු අයින් කළා ලිව්වා. ලඝු අයින් කළා ලියලා ඊට පස්සේ මෙතන මේ දෙක හොඳට බලපුවහම අපිට පේනවා මේ b වෙනුවට ගන්න පුළුවන් a වල x කියලා. ඉතින් b වෙනුවට දැම්මා a වල x. ඊට පස්සේ මෙන්න බලන්න පාද දෙකම සමාන වුණා. පාද දෙක සමාන වෙච්ච නිසා දර්ශක සමානයි කියලා ගත්තා. ඉතින් දර්ශක සමානයි. ඉතින් කයට දැම්මා
අයියෝ ගත්ත ටික ආදේශ කරා අවශ්‍ය දේ ඇවිල්ලි කරයි හරි එතකොට ඕක මම හිතන්නේ ඔයාලගේ සම බහුතරේ ඕක පළවෙනි වතාවට අහන්න ඇති ඉතින් ඒගොල්ලන්ට ඕක මම තමයි සාධනය කරන්න තියෙන ඇහුවොත් මම තමයි සාධනය කරන්නේ රයිට් හරි එතකොට අපි එහෙනම් බලමු එතකොට ඔතනින් දෙවෙනි ප්‍රශ්නෙත් හරි දෙවෙනි ප්‍රශ්නෙ ඉවර වෙනවා එතකොට මේකට ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා කිව්වොත් මේ කෑල්ල ඔයා මුළු කෑල්ලම හරියට හදුවොත් ලකුණු 10 එතකොට මේ සමස්ත කියන්නේ දෙවෙනි මුළු ප්‍රශ්නෙට ලකුණු 25යි මම තමයි ලකුණු හම්බෙලා යන්නේ හරි අපි එහෙනම් දැන් බලමු ඔයගලන්ට තුන්වෙනි ප්‍රශ්නේ කොහොමද කරගන්නේ බලන්න තුන්වෙනි ප්‍රශ්නේ භින්න භාග ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. මේ බලන්න මේක කියනවා මොකද්ද? භින්න භාග වලට වෙන් කරගන්න කියලා තමයි දීලා තියෙන්නේ. ඒතර එහෙනම් අපි කොහොමද භින්න භාග වලට වෙන් කරගන්නේ? රයිට්. එහෙනම් අපි මුලින්ම කරන්නේ ඕක. ඒතර භින්න භාග වල ඇත්තට මේක අවසාන ආකාරය මේ භින්න භාග යටතේ ගත්තාම ඒතර භින්න භාග ගැන ඔයාලට දැනුමක් තිබුණොත් තමයි මේක හදා ගන්න පුළුවන් වෙන්නේ. හරි? ඒතර භින්න භාග චුට්ටක් ඔයාලට මම මතක් කරලා දුන්නොත් එහෙම නේද භින්න භාග ආකාර ටික මතක් කරලා දුන්නොත් පළවෙනි එකේ නිකම්ම තිබුණොත් නේද? අපි නිකන් නියත දාලා ගන්නවා. ඒතර දෙවෙනි ආකාරයේදී වර්ග කියන්නේ තවදුරටත් සාධක වලට වෙන්න ඕනේ. ඒක පළවෙනි ආකාරය තියෙන්නේ මොකක්ද පළවෙනි ආකාරය තියෙන්නේ? මතකද? පළවෙනි ආකාරය තියෙන්නේ තවදුරටත් සාධක වලට වෙන්න ඕන ඒකජ සාධක ඇති අවස්ථාව. කියන්නේ හරි ඒකජ සාධක තිබ්බොත් අපි නියත දාන උඩින් එයට ඒ යට x ධන a ධන b යට x ධන b මේ විදිහට දාන්න පුළුවන්. හරි? එහෙනම් ඊට පස්සේ දෙවෙනියට තිබ්බේ වර්ගජ සාධක. තවදුරටත් සාධක වලට වෙන්න ඕන වර්ගජ සාධක තිබ්බොත්. ඒතර මොකද කරන්නේ? කෙලින්ම ax ධන b වගේ ax ධන b යට x වර්ග ධන k. එහෙම එහෙම යනනේ. ඊටසෑ පුනරාවර්තන සාධක තිබ්බොත් එහෙම දාගෙන දාගෙන යනවා. හරි? ඉතින් ඒ විදිහට තමයි ඉතින් බින්න භාගයෙන් ඉතින් ඔක්කොම මුළු කොම් මතක් කරන්න බැරි වෙනවා. හරි? ඉතින් ඒක නිසා අපි බලමු මේ ගානට අදාළව කොහොමද බින්න භාග හදන්නේ. ඉතින් මේ ගානේ කියන තුන උඩරිම ටික මම ඔයාලට කියලා අල්ලලා දෙන්න. රයිට්. එහෙනම් බලමු අපි මේ ගැටලුවට අදාළව මොකද්ද අහලා තියෙන්නේ කියලා. හා. ඕකේ අහලා තියෙන්නේ. ඊතර මේක තමයි අපේ තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ප්‍රශ්නේ. හරි? එහෙනම් අපි ඉස්සලා මුලින්ම ප්‍රශ්නේ ලියාගමු. 4x ඝනය ඍණ 4x ඝනය ඍණ x වර්ග ඍණ 3x ධන 6. උන ඕකේ යට x ඍණ 1 වර්ගය වතාවක් x වර්ග ධන 2. උනොහමනේ තියෙන්නේ. හරි. ඒතර මේක මොකද කරන්නේ? මේ කියන්නේ පුනරාවර්තන ඒකජ සාධක සහිත අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ තවදුරටත් සාධක වලට වෙන්න ඕන වර්ගජ සාධකයක් උත් යට තියෙනවා. ඊට පස්සේ අපි මේකේ මාත්‍ර ටෙස්ට් මාත්‍ර නිකන් චෙක් කරලා බලුවොත් මේකේ මොකද ලවයේ මාත්‍රේ 3යි. ඒ කියන්නේ විචල්යේ වැඩිතම බලය තමයි මාත්‍රේ කියන්නේ. එහෙනම් මෙතනදී මාත්‍රේ 3යි. එහෙනම් යට බලන්න. යට මෙතනින් 2ක් උයි මෙතන 2යි වැඩිලා. ඒ කියන්නේ 4 බලයක් එනවා. කියන්නේ ලවයේ මාත්‍රයට වඩා හරේ මාත්‍ර විශාල අවස්ථාවක්. ඒ කියන්නේ වාට මේක නිකම්ම ලියන්න පුළුවන් ඉස්සරහින් නියත මුකුත් නොදා. හරි? රයිට්. එහෙනම් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. එතකොට එහෙනම් මේකේ මුලින්ම ලියා ගන්නවා අපි භින්න භාග වලට කැඩෙන්නේ කොහොමද කියලා. හරි? කියන්නේ අපි හොයන්න ඕනේ කොහොමද? ලියන්න ඕනේ මෙහෙමයි. A යට x ඍණ 1යි ධන B යට x ඍණ 1 වර්ගයයි මෙන්න මෙතනට දාන්න පුළුවන් වර්ග සාධක ගැන තියෙන. CX ධන D යට x වර්ග ධන 2යි. ඔන්න ඔහම ලියන්න පුළුවන්. හරිනේ? A යට x ඍණ 1යි B යට x ඍණ 1 වර්ගයයි CX ධන D යට x වර්ග ධන 2යි. රයිට්. ඊට පස්සේ වන පරිදි අපි ABCD හෙවුවා නම් බින්න භාග වලට කඩලා ඉවරයි. හරි? වන පරිදි A B C D සොයමු. බින්න භාග කියන්නේ ඇත්තරම උසස් පෙළදී ඔයාලට පටන් ගත්ත ගාම ඒ ලෙවස් පටන් ගත්ත ගාම හම්බෙන ලේසි සහ අපිට උනන්දු ආසාව වැඩි වෙන පාඩම් වලින් එකක්. හරි? එහෙම නේද? කියන්නේ උසස් පෙළ පටන් ගන්නවා බින්න භාග කියන පාඩම යනකොට අපිට මාර ආසාවක් අපිට මාර ගැම්මක් එනවා මේ පාඩම කරගෙන යනකොට නේ. එහෙමද ඔයගලන්ට වුණාද? හරි? එහෙනම් බලමු අපි
මේක හොඳට අල්ලගන්න බලමු මේතනින් එහාට ඕන් එක හදාගන්න කියලා. හරි දැන් එහෙනම් ඔතන ඔය තියෙන A B C D කියන ටික අපි හොයා ගන්න ඕනේ. එහෙනම් අපිට පැහැදිලිවම මේක කියන්නේ පොදු හරය ගන්න එනවා දකුණු පැත්තේ. රයිට්. එහෙනම් අපි දකුණු පැත්තේ පොදු හරයක් ගමු. එහෙනම් මෙහෙම වැඩකට යමු. හරි. චුට්ටක් දිගට ලියන්න වෙනවා මේක. 4x ගණය ඍණ x වර්ග ඍණ 3x ධන 6. හරි. මෙතන යට තිනවා x ඍණ 1 කේ වර්ගයයි x වර්ග ධන 2යි. බලන්න අනිත් පැත්තේ එනවා. කියන පොදු හරයක් ගත්තොත් එහෙම. බලන්න පොදු හරයක් ගත්තොත් මෙන්න මේව එනවා නේද? ඒවා තවක් x ඍණ 1යි ආයි x වර්ග ධන 2ක් එනවා. ධන විවතාවක් එනවා ස්වර්ග ධන දෙකක් ආය එනවා cx ධන d වතාවක් x ඍණ 1 කේ පූර්ණ වර්ගයක් හරි x ඍණ 1 කේ පූර්ණ වර්ගයක් එනවා මොහොම හරි ඊට පස්සේ යට තියෙන සෙට් එකේ හිමම එනවා පොදු හරයක් නැගත්තේ මෙතන යට එනවා x ඍණ 1 කේ වර්ගය වතාවක් x වර්ග ධන 2යි බලන්න පොදු හරය ගත්ත එක මම තමයි ගන්න වෙන්නේ හරි x ඍණ 1 කේ x ධන වර්ග ධන 2යි b වතාවක x වර්ග ධන 2 cx ධන d වතාවක් x ඍණ 1 කේ පූර්ණ වර්ගය රයිට් ඊට පස්සේ අපි දැන් දෙකේම දෙපැත්තෙම සැලකුවොත් දෙපැත්තෙම හරයන් සමාන නිසා ලවයන් සැලකන්න පුළුවන් එනම් ලවයන් සලකා හරි ළමයා සලකා මං කියනවා 4x ගණේ ඍණ x වර්ග ඍණ 3x ධන 6 මේක a වතාවක් x ඍණ 1යි x වර්ග ධන 2යි ධන b වතාවක් x වර්ග ධන 2යි ධන අනිත් එක cx ධන d වතාවක් x ඍණ 1 කේ පූර්ණ වර්ගයි හරි ඔන්න ඔය a b CD කියන නියත සෙට් එක මෙතනදී හොයාගත්තා නම් හරි. ඒතර නියත හොයන්න ගියපු ගාම්ම ඔන්න ඊළඟට එන ප්‍රශ්නේ තමයි කොහොමද මේ නියත හොයන්නේ කියලා. ඒතර නියත සෙවීම කියන එකේදී අපිට පුළුවන් ක්‍රම කීපයකට අන්න එකක් තමයි එතන අගයන් ආදේශ කරන්න පුළුවන්. අනිත් එක තමයි සංගුණක සලකන්න පුළුවන්. අනිත් ක්‍රමේ තමයි මේ දෙකම පාවිච්චි කරලා එකට පාවිච්චි කරලා හොයන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි ගැටලුවක් වෙනවා මෙතන හදන්න ගියොත් එහෙනම් මොකක්ද එන ගැටලුව? අපි අගයන් ආදේශ කරලා මේක හදන්න ගියොත් හරි එතන තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් මෙතන යට තියෙන x ඍණ 1 කනේ ඒතරවා x සමාන එක වගේ එකක් ආදේශ කරන්න බෑනේ මෙතනදී කියලා. ඔව් ඒක හරි කියලා කියන්න පුළුවන්. මොකද ඔය x සමාන එක දැම්මොත් මෙතන යට ගැටලුවක් එනවනේ. කියන්නේ x සමාන ඒ අපි මේ මෙහෙම දැන් මෙහෙම ලියපු ගමන් මේක x අසමාන එකයි කියලා හිතන්නේ. මොකද x සමාන එක වුණොත් එම හරේ බිංදුවක් වෙනවනේ. හරි ඒක නිසා හරේ බිඳුවක් නොවෙන්න නම් හරේ බිඳුවක් නොවෙන්න x සමාන 1යි කියලා ඉතින්. ඒකල එහෙම හිතාගෙන අපි මෙතන x සමාන 1 කියලා දැම්මොත් එතන පොඩි ප්‍රශ්නයක් කරනවා. හැබැයි ඔයාට උත්තරේ එන්නේ එකම උත්තරේ. උත්තර හරියට එනවා. හැබැයි ඒකට පොඩි ක්‍රමයේ ගැටලුවක් වෙනවා. ඉතින් ඒක නිසා අපි එහෙම නොකර අපි මෙතනදී සංගුණක සලකලා හොයාගන්න බලමු. හරි? රයිට්. එහෙනම් අපි සංගුණක සලකලා හොයන්න බලමු. එහෙම යන්න වෙන්නේ මෙහෙම. හරි. එතකොට අපිට තියෙන්නේ මෙන්න මේක බලන්න මේකේ මොනවාද සලකන සංගුණක බලන්න අපිට x ගණයේ සංගුණක මුලින්ම සලකන්න පුළුවන් ලොකු මේකේ ඉඳන් හොයාගෙන වාගෙන යන්කෝ හරි රයිට් එහෙනම් මුලින්ම අපි සලකමු x ගණයේ සංගුණක හරි එහෙනම් ඉස්සල්ලාම x ගණේ සංගුණක එහෙනම් x ගණේ සංගුණක සැලකුවොත් බලන්න වම් පැත්තේ මොනවද x ගණේට ඉස්සරහින් තියෙන සංගුණක කියන්නේ ඒ අදාළ සංඛ්‍යාව ඉස්සරහින් තියෙන එක හරි එහෙනම් x ගණේට ඉස්සරහින් තියෙන 4 වම් පැත්තේ දකුණු පැත්තේ x ගණයක් හැදෙන්නේ කොතනින්ද x ගණයක් හැදෙනවා tan 2කින් හරි tan 2කින් වාට x ගණයක් හැදෙනවා එක තැනක් තමයි මෙතන මේ දෙක ගුණ වෙලා x ගණයක් හැදෙනවා තව තැනක් තියෙනවා එහෙනම් මේ දෙක ගුණ වෙලා x ගණයක් හැදෙනවා right එහෙනම් අපි මේ දෙක ලියාගමු එහෙනම් මෙතනින් එනවා a එකක් ආය මෙතනින් එනවා c එකකුත් එනවනේ මේ
මෙතන මේක ප්‍රසාරණය වුණොත් එන්නේ මොකද්ද? මේක ප්‍රසාරණය වුණොත් එන්නේ මොකද්ද? පොඩ මෙතන ලියාගමු මේක අපිට පහසුවක් කරන මේකට යටින් දෙන්න තියාගමු. හරි. මෙතන x වර්ග ඍණ 2x ධන 1. ඕකනේ එන්නේ. එහෙනම් ඕකයි cx ධන d කියන එකයි වැඩි වුණාම එන්නේ මොකද්ද කියලා අපිට කියන්න පුළුවන්. හිතා ගන්න පුළුවන්. එහෙනම් a ධන ඔතනින් එන්නේ c එක. රයිට්. මේක එහෙනම් අපි සමීකරණයක් කියලා දාලා තියාම. ඒක සමීකරණ කීපයක් වෙනවා. මේක අපිට ඒවා විසඳලා සමගාමී විසඳ විදියට විසඳලා තමයි ගන්න. ඕනෝකට අපි එකයි කියලා දාන්න. ඊළඟට x ගණනේ හරි ඊට පස්සේ අපිට පුළුවන් x වර්ගයේ සංගුණක වලට යන්න. හරි? රයිට්. ඊට පස්සේ යන් x වර්ගයේ සංගුණක. හරි? x වර්ගයේ සංගුණක වලට යන්න. ඊට කෙටි x වර්ගයේ සංඛ්‍යාව ලියන්න පුළුවන්. එහෙනම් x වර්ගයේ සංගුණක මොනවද හැදෙන්නේ? බලන්න එහා පැත්තේ ඍණ එකක් තියෙනවා. වම් පැත්තේ ඍණ එක හිනා ඍණ එක සමානයි. බලන්න දකුණු පැත්තේ x වර්ගයේ පද හැදෙන්නේ කොතනින්ද? මෙතනින් එකක් හැදෙනවා නේ. නේ? මේක නම් ප්‍රමාණිකුලෝ හැමිට බලාගන්න මේ. මේක වැඩි වුණොත් ඍණ x වර්ගයක් හැදෙනවා. ඍණ x වර්ගයෙන් වෙනවා ඍණ එකක් හැදෙනවා. මේක දාගමු අපි. මෙතනින් එනවා ඍණ a එකක්. ඊට අමතරව බලන්න ax වර්ගයක් මෙතනින් හැදෙනවා. අන්න එහෙනම් b එකකුත් එනවා. එනකට ලියලා තියාගමු ධන b එකක් එනවා. එච්චරද? නෑ තව එනවා මේ. ඉවර නෑ. මෙතන ඉනුත් එනවා. x වර්ගයක් හැදෙනවා මෙන්න මේ දෙක වැඩි වෙලා මේ. x වර්ගයයි d දෙක ගුණ වුණොත් dx වර්ගය කියලා එකක් හැදෙනවා. ඒක විතරකුත් නෙමේ. x උයි, ඒ කියන්නේ cx උයි ඍණ දෙකයි වෙනවා. ඍණ දෙකයි cx වර්ගයකුත් හැදෙනවා. එහෙනම් ඍණ දෙකක් c ධන d. प्रश्न गुणक මේ පද ගුණ කරගෙන මේ ප්‍රසාරණය කළා මම වැඩි කළා මොනවද එන්නේ කියලා හදලා ගන්න ඕනේ. ඉතින් ඒක මම නෑ යෝජනා කරන්නේ නෑ. උසස් පෙළ කරන කට්ටිය විදිහට මේ ඔක වරද්ද ගන්න නැතුව මනෝමෙන් ගන්න ඕන වගේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඒක තමයි මගේ යෝජනාව ඒක. හරි. හිට එන උතන හොම එනවා. ඊට පස්සේ එතට x වර්ගයේ සංගුණක වලින් ඕන 4 වෙනවා. පද 4 වෙනවා. හරි. ඊට පස්සේ අපි යන් එනවා x කේ x සංගුණක වලට. හරි. x සංගුණක වලට යන x වර්ගෙත් හරි ඊට පස්සේ x සංගුණක වලට යන මේකට විතර අපි අංකයක් කියලා තියාගමු පොඩි ගේමක් දෙන්න වෙනවා හරි 2 කියලා දාමු මොකද නේද 4ක් තියෙනවානේ 4 හොයන්න වෙනවා හරි ඊට පස්සේ x සංගුණක වලට යන හරි x සංගුණක වලට ගියොත් මොනවද x සංගුණක මේ පැත්තේ ඍණ 3යි මේක දාගමු ඍණ 3 සමානයි නේද ඍණ 3 සමානයි මේ x සංගුණකයක් හැදෙනවා මේ දෙක ගුණ වුණොත් නේ මේ බලන්න මේකයි මේකයි ගුණ වුණොත් x පදයක් හැදෙනවා කියන්නේ ධන දෙකක් k කියලා එකක් එනවා නේ හරි එහෙනම් එකක් දාගමු දෙකක් k ආයි බලන්න මෙතන මෙතනින් හැදෙන්නේ bx වර්ගයයි ධන දෙකක් b හැදෙන්නේ මෙතනින් එනවානේ මේකයි මේකයිනේ බලන්න එන x පදයක් හැදෙන මේ ඍණ 2c කියලා හැදෙනවා මේ දෙක වැඩි වුණා නෑ එතනින් හැදෙන්නේ අපි x සංගුණකනේ යන්නේ මේකයි මේ නියත පදේ වැඩි වුණා මේ දෙක වැඩි වුණා cx වතාවක් ධනයකින් හැදෙනවා c කියලා එකක් ආයි ඍණ 2d කියලා හැදෙනවා එහෙනම් c ඍණ 2d ධන c ඍණ 2d ඒතර b පදයක් නම් අනේ එතන ඉන්නේ නැහනේ p වල පදයක් එන්න හරි හරි ඊට පස්සේ එන ඔකටත් අපි අංකයක් තලා දියාගමු ඉතින් මේකයි අර අගයන් ආදේශ කරලා ගන්න තිබුණා නම් ඇත්තටම ලේසි ඒ වුණාට
එහෙම ගත්තොත් අර දෝෂයක් එනවා නිතිය එක හින්දා තමයි පොඩි කේස් එකක් තියෙන්නේ. හරි පස්සේ වට උනන් චෙක් කරගන්න පුළුවන් ඒ අගයක් ආදේශ කරලා. හරි චෙක් කරගත්තර උලන්නේ නැහැ නේද? ඒකට වැරදි කියන්න බෑ. ඔයා ලියන්නේ නැහැ උත්තරේ. උත්තර පත්‍රය ලියන්නේ නැහැ. හරි. රයිට්. x අඟුණ කොහොම? ඊට පස්සේ අපිට අවසානට යන්න තියෙන්නේ නියත පදේන අපි නියත පද වලටත් යන්. හරි. දැන් නියත පද. නියත පද වලට ගියොත් බලන්න මොනවද නියත පද? මේ මේ පැත්තේ තියෙනවා වම් පැත්තේ 6. हाय समान है ना हाय समान है अपन दक्षिण पैंते नियत पद है देने कोटन इंदी किया दक्षिण पैंते है देना मैंने में देखा बढ़िया रीना देखा के किला है ना नहीं में देखा बढ़िया रीना देखा के ना है ना रीना देखा के इच्छा रहता है ना तावे ना यानी पद बोलेंगे ना ठीक है ठीक का उधर मैंने बोला ना देखा ही बी बढ़िया ला देखा बी किला है देने का दाम දන දෙකක් බිලකුණත් එක දාන්න ඕනේ හරියට ප්‍රවේශමින් දාන්න ඕනේ ඉවසීමෙන් කරන්න ඕනේ මේක වැඩේ හරි ඊට පස්සේ මෙතන ආය දෙකක් බි හරි ආය නියත පදයක් හැදෙනවා මෙන්න මෙතන d එක මේක වැඩිලා දන d එකකුත් දෙනවා හරි හා දන d right තමයි එන්නේ මේක තමයි එනනම් අපේ කියවෙන සමීකරණ හතර වෙනි සමීකරණය right සමීකරණ හතරයි අඥාත පදත් හතරයි අපි මේ ටික විසඳුවා කියන්නේ අපේ වැඩේ හරි එහෙනම් ওই ටික කොහොමද දැන් විසඳ ගන්න. පළවෙනි එකේ එදන c තියෙනවා. ආයි මෙතන එදන c d තියෙනවා. ආයි මෙතන a b d ඔක්කොම තියෙනවා. මෙතන දෙවෙනි එකේ a b c d තියෙනවා. එතකොට ඇත්තටම මෙතන මෙහෙමයි දැන්. මේක අපි උදාන දැන් බලන්නකෝ. උතන දැන් පද කීයක් තියෙනවද? පද 4යි. ඒතර ඔය පද 4 හදා वाला सामान्य दल दिन अत्र कोमटा थदन अनिवार्य मे पद देखे कोमटा थदन अभी अरे पद तुने सामहार इट वाला हदल तोड़ मिथन पद हतरक्तन अरे तो पद हतरक्तन क्रमाकूल हर इट परश्रम हदन को आगे आदेश कल दिखा अत्र एक पड़ी के अभी मेहमे पड़ी मेह बड़ा बोला මේක ඇත්තටම වාට එක ආදේශ කරා නම් කැපිලා යනවනේ මේ දෙකම. ඒ කියන්නේ A CD දෙකම කැපිලා කියලා B ට අගයක් එනවා. x = 1 ආදේශ කරොත් උතර එන්නේ මොකද්ද කියලා බලන්න. x = 1 දැම්මොත් මෙතනින් කැපිලා කියලා 4 එකක් ගියා. 3යි. 3ෙන් 3 ගියා එකක් ඉවරයි. 6යි. හරි. 6 සමානයි 3යි B කියලා එනවා. ඒ කියන්නේ 2යි කියලා එනවා. හරිද? උතර B ට එනවා කීයද? B ට එනවා දෙකයි කියලා උත්තරයක් එනවා. හරි. බීට දෙකක් එනවා. ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෑ. හරි. ඔය හතර එනවා අපි විසඳනවා වෙනුවට අපි අරක දාගෙන මෙතනදී හදමු. නැත්නම් සමගාමී හතරක් විසඳන්නේ ගියාම ටිකක් කාලයත් ගත වෙනවා. ඉතින් ඒක නිසා අපි මෙතනදී අරක පාවිච්චි කරලා මෙතන දාගමු. හරි. එහෙමනම් මෙහෙම එහෙම නැතුව විසඳනවා නම් ඉතින් අපි දෙකින් දෙක අයින් කරගෙන යන්න ඕනේ. එහෙම අයින් කරනවා නම් වාට එහෙම හදන්න කිව්වොත් මේ හතර හදන්න වෙන්නේ. මෙතන ඒ ධන සීතිනේ තියෙන්නේ. එහෙනම් ඒ ධන සීම එන තව එකක් අපි බලන්න ඕනේ. හරි. එතකොට මේකේ දැන් ওই තියෙන B B වෙනුවට අපි ඒක අපිට ගන්න පුළුවන්නේ. B වෙනුවට එන්නේ 2යි කියලා. बीट देखा पावचिक अदान बल अरे खाले गत खाले आगे पावचिक अभी गो बीट देखा बी वि रखने अतन ए धन सी आगे पावचिक अरे मैं එතරම් න්‍යාස කියලා පාඩමක් තියෙනවා ඔයාලගේ සිලබස් එකේ අන්තිම හරියදී කතා වෙන. ඒකේ දිනම් කෙලින්ම අපි ඉගෙන ගන්නවා කොහොමද මේවා විසඳන්නේ කියලා. හරි. එතකොට එතනත් හතරක් නම් කතා වෙන්නේ නැහැ. හරි. කොහොම හරි බලන්න මෙතන දැන් ඒ දන සීගියගේ හතරයි කියලා දන්නවනේ. ඕක ගෙනත් මේකට දාගත්තොත් තුන්වෙනි එකට ඒ දන සී වෙනුවට දැම්මොත් හතරයි කියලා මෙන්න මෙහෙම එකක් ලියන්න පුළුවන් නේද? පොඩ්ඩක් බලන්නකෝ. තුනට ඒ දන සී වෙනුවට ගෙනත් දානවා ඍණ 3. මේක 2යි ඒ දන සී කියන එක
ඒ ධන C ධන A ඍණ 2D කියලා ලියන්න පුළුවන්නේ. ඒ ධන C වෙනුවට ගණන් දානවා 4. දැන් මේකේ තියෙන AD විතරයිනේ. එහෙනම් මේ 4 එහා පැත්තට ගියොත් මොන වෙනවා ඍණ 7 සමානයි A ඍණ 2D කියලා. මොනෝමයක් එනවා. හරි. මේක 3 න් හදපු දෙයක් නිසා මේ මේකට දාගමු 3 - කියලා දාලා තියාගමු අපේ පහසුවට. හරි. මේකට දාලා තියාගමු 3 - කියලා. දැන් බලන්න ඔය 4 වෙනි සමීකරණය. හරි 4 වෙනි සමීකරණය. 4 වෙනි සමීකරණය තරගත්තොත් එහෙම. ඕකේ අපි මෙහෙම දෙයක් කරමු. 4 b වෙනුවට දැන් 2යි කියලා ගන්න පුළුවන් කියවනේ. b වෙනුවට 2යි කියලා ගත්තොත් 2 වරක් 2 4යි. ඒතර 6 න් 4ක් ගිහම 2යි. එහෙනම් 2 සමානයි ඍණ 2ක් k ධන d කියලා මෙතන ගන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් මේකට අපි දාගමු 4 - කියලා. මේකට දාගමු 4 - කියලා. හරි මොකද කරේ b ට 2යි. ඇයි අපි දැන් ඊව නැතුවට x ට 1 කියලා දාලා අපි හදාගත්තා. x සමාන 1 කියලා දැම්මොත් එන්නේ කීයද? මෙතන 4යි 4 එක ගියම් 3යි 3 න් 3ක් ගියා 6යි. 6 සමානයි 3යි b. ඒ කියන්නේ b සමානයි 2යි කියලා ආවා. b ට 2ක් ආවනේ අපි ඒක පාවිච්චි කරලා මෙතන ගන්නවා. 2 + 2 4 එහා පැත්තට දැම්මා. එතකොට එනවා 2 සමානයි ඍණ 2ක් k ධන d කියලා එකක් යනවා. එන්න මේ 3 - 4 - පාවිච්චි කරලා a d 2 හොයාගමු. හරි? රයිට්. එහෙනම් ඔය 3 - 4 - පාවිච්චි කරලා a d හොයන්න ගියොත් එහෙම මෙහෙම තමයි හොයන්න වෙන්නේ. හරි? අපි 3 - 2කින් වැඩි කරලා එකතු කරමු 4 - ට. එහෙනම් 3 - 2කින් වැඩි කරලා එකතු කරමු 4 ට. හරි රයිට්. එතකොට එහෙම නම් කියන්න පුළුවන් උතන එනවා 3 - 2කින් වැඩි කරනවා. දැන් දෙවරක් 4 ඍණ 14යි. එහෙනම් ලියන්න වෙන්නේ ඍණ 14 ධන 2නේ. මෙහෙමනේ ලියන්නේ ඍණ 14 ධන 2 සමාන A කැපිලා යනවා. 2කින් වැඩි කළා නම් එකතු කරන දෙවරක් 2 ඍණ 4යි d ධන d වෙනවා. ඒක සමානයි ඍණ 4යි d ඍණ d වෙනවා. අනතර මෙතන එනවා ඍණ 12 සමාන ඍණ 3යි d. බලන්න එතකොට d ට එන ඕන 4ක් කියලා. d ට 4ක් ආවා කියන්නේ ඔක ගිහලා ආදේශ කරොත් 3 - ට 3 - නේ අපි ආදේශ කරමු. ඔව් 3 - ට ආදේශ කරොත් මොකද 3 - කේ තියෙන්නේ අර ඍණ 7 සමානයි ඍණ 2යි d. ඍණ 7 සමානයි ඍණ 2යි d. දැන් බලන්න ඍණ 7 සමානයි d ට ආදේශ 2 4 වරක් 2 8යි. මේක මෙහාට ගියා 1 සමානයි එනවා. ඒට 1යි. ඒට 1යි d ට 4යි. ගන්න තියෙන මොකා විතරද? b විතරයි. නෑ b විතරයි නෙමෙයි මේ c විතරයි ගන්න තියෙන්නේ. හරි. දැන් c ව ගන්න එකට ආදේශ කරමු. අකනේ ටස් ටස් ගලව වැඩි. එකට ආදේශ කරොත් එකට හරි එක ඩෑෂ් නැ එකට ආදේශ කරොත් මොන මට කියන්න පුළුවන් ඒ දෙන c කියන්නේ 4යි ඒ කියන්නේ 1යි එහෙනම් c කියන්නේ 3යි ඔන්න බලන්නවට අගයන් ටික හරි a b c d අගයන් සෙට් එකම හරිය ඔක්කොම හරි මේ තියෙන මෙන්න d ආවා මෙන්න a ආවා මෙන්න c ආවා හරි රයිට් එහෙනම් ඔය සෙට් එක හරි b කියන්නේ 2යි එහෙනම් ඔය අගයන් ටික අපි මොකද කරන්නේ මේ ටික දැන් දාලා අපේ අවසාන උත්තරේ දීලා තියන්න ඕනේ. ඒක තමයි බින්න භාගේ හරියට ලියවා වෙන්නේ එතකොට. හරි රයිට් එහෙමනම් අපි මේකට ආදේශ කරලා ලියලා තියමු මොකද්ද කොහොමද ලියන්න වෙන්නේ එතකොට නිවැරදිව ලියන්න වෙනවා මෙතන ඈ නිවැරදිව ලියුවොත් තමයි හරියන්නේ. එහෙනම් ආදේශ කළ උත්තරේ ලියලා දාමු මෙන්න මෙහෙම. හරියටම දාන්න වෙනවා. ඕකේ හොඳ උත්තර එනවා ඇත්තට මේ B C G 4ට හොඳ. සුන්දර උත්තර එනවා. එහෙනම් මොකද්ද බින්න භාගයේ තිබ්බේ අපිට? 4x ගණය ඍණ x² ඍණ 3x + 6.
ඕකනේ තිබ්බේ ඕකට අපිට ලියන්න ඕනේ මෙන්න මෙහෙම හරි මේක යට කොහොමද තියෙන්නේ x ඍණ 1 පූර්ණ වර්ගයයි x වර්ග ධන 2යි හරි රයිට් එතකොට මේක ගැන අපි හොයාගත් උත්තර දාල්ලෙමු මොනවද ඒට එකක් ආව නැහැ කියට x ඍණ 1යි බීට දෙකක් ආවා හරි ධන බීට දෙකක් ආවා එහෙනම් දෙක යට x ඍණ 1 පූර්ණ වර්ගයයි සීට තුනක් ආවා එහෙනම් තමයි x ඩීට හතරක් ආවා හතර යට x වර්ග ධන 2යි ඔන්න ඕක තමයි ඔබේ නිවැරදිම ඉන්න භාගයේ වෙන්නේ හරි ඒක ඔයාලට යම්කිසි අපහසුතාවයක් දැනෙන්න ඇති මේකේ නේද ඔයාලට යම්කිසි අපහසුතාවයක් දැනෙන්න ඇති මේකේ නියත ටික හොයන්න ගියපුවාම එතකොට අපි මේ වෙලාවේ මොනවාරි කළා කල්පනා කළා දෙයක් කරගත්තොත් හරියට ඇත්තනම සංයුක්ත ගණිත ඉගෙන ගන්නකොට ඔයාලා ඒ වගේ යම් යම් දේවල් පාවිච්චි කරන්න වෙනවා හරි ඒ කියන්නේ විශේෂයෙන් ඔය ඇප්ලයිඩ් වලදී එහෙම අපි ගණක් හදලා කොහොම හරි උත්තරේ ගන්න ගියපහම අපි මොන ක්‍රමෙන් හරි උත්තරේ ගන්න වෙනවනේ හරිද එතකොට අපි අනිවාර්යෙන් මේ වගේ මොනවා හරි දේවල් පාවිච්චි කරලා කල්පනා කරලා ඇතරම මොන හරි කපට විදිහට මක්කර වැඩක් කරන්න ඕනේ මොකද තමයි උත්තරවලට යන්නේ නැත්තම් සමහරක් ප්‍රශ්න දින ඇතරම හදා ගන්න බැරි කල්පනා කරලම ගන්න වෙන උත්තර දෙන ඉතින් එතනදී අපි ඔය වගේ මොන හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා ගන්න වෙනවා හරි රයිට් එතකොට බලන්න එහෙනම් ඔකේ ලකුණු දෙන්න වෙන්නේ ඔය නියත හතර හරියට හොයලා ලියනකොට එක නියතයකට පහ ගානේ ඊටවල නියත එකක් දෙකක් හොයලා තිබ්බත් ඒ නියතට ලකුණු පහ පහ ගානේ වැටෙනවා ඒ කියන්නේ සියලුම නියත හොයලා තිබෙ නැතත් ඔයාල හරියට හොයලා තිබ්බොත් මේ නියතේ නියතට පහ ගානේ හම්බ වෙනවා මේකට පහයි මෙතන නියතේ වහුවොත් මෙතනට පහයි මෙතන නියත දෙකක් තියෙනවා ඒකට වෙන වෙනම මෙතනට නියතට පහයි ආය මෙතන හතරට මෙතනට ආය නියතට පහයි ඔන්න ඔය විදිහට පහෙන් පහර තමයි ලකුණු වලට දෙන්න වෙන්නේ රයිට් ඊට පස්සේ බලමු අපි එහෙනම් එතනින් පස්සේ තිබිච්ච ඊළඟ ප්‍රශ්නය මොකද්ද ඊළඟ ප්‍රශ්නය තිබ්බේ ඔයාලට දීලා හරි ඊළඟ ප්‍රශ්නය මෙන්න මේ බලන්න සර්ව සාම්‍ය දීලා තිනවා සාධනය කරන්න කියලා හරි සර්ව සාම්‍ය දීලා තිනවා සාධනය කරගන්න කියලා රයිට් බලමු එහෙනම් කොහොමද ඒක සාධනය කරන්නේ කියලා හරි හරි එතකොට ත්‍රිකෝණමිතිය කියන කොටසට අදාළව තමයි අපෝ දීලා තියෙන්නේ නෑ ඒක අපි මුල් කෑල්ල පළවෙනි කොටස හදන්නේ කොහොමද කියලා බලමු හරි රයිට් එනම් පහේ ඒ පහේ ඒ වෙනි කොටස කොහොමද හදන්නේ කියලා අපි බලමු හරි එතකොට ඒකේ බලන්න එහෙනම් තියනවා 2 sin θ 2 sin θ cos θ ඍණ cos θ බෙදීම 1 ඍණ sin θ ඍණ cos වර්ග θ ආය ධන sin වර්ග θ ආය ධන sin වර්ග θ ඔන්න ඔය සෙට් එක සමානයි cot θ කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. ඕක තමයි පෙන්ව ගන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි මේකෙන් ඇත්තටම එක පැත්තකින් පටන් ගමු සර්ව සාම්‍යයක්නේ. හරි. ඒතර සර්ව සාම්‍ය අපි එක පැත්තකින් පටන් අරන් සාධනය කරගෙන යන්න ඕනේ. ඒතකොට මේක ඉතින් ඇත්තටම ගත්ත ගමන් මේ වම් පැත්තෙන් පටන් අරගෙන යන එක ලේසි දැන් දකුණු පැත්තේ cot θ විතරයි තියෙන්නේ. ඒතකොට ටිකක් අමාරු වෙන්නේ කියපහම. ඒක නිසා අපිට ලේසි පැත්තෙන් පටන් අරන් අපි කැමති පැත්තකින් පටන් අරන් හදාගෙන යනවා. ඉතින් සර්ව සාම්‍යයක් කියන්නේ මොකද්ද? සර්ව සාම්‍යයක් කියන්නේ ඔය විචල්්‍යවා තීට සඳහා ඕනේ මගයක් දැම්මොත් තීට කියන්නේ 30 45 60 90 මොන එකක් දැම්මත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ මේ වම් පැත්ත දකුණු පැත්තට සමාන නැති එක තමයි සර්ව සාම්‍යයි සමීකරණයකයි තියෙන සමීකරණ එහෙම නැහැ සමීකරණ එක්තරා සුවිශේෂී අගයන් වලට විතරයි පරිමිත අගයන් කීපයකට විතරයි සමාන හරි රයිට් ඒතර මේකේ නම් බලමු මේක කොහොමද කරන්නේ අපි මේක වම ගමු LHS කියලා දාලා හරි
බලන්න මෙතන ඔය cos θ කුඩින් එළියට ගත්තොත් මට ලියන්න බැරිද 2 sin θ ඍණ 1 කියලා පුළුවන් නේ හරි කොහොම ලියන්න පුළුවන් එහෙනම් මෙතන යට යට ඇත්තටම 1 ඍණ cos වර්ග θ වෙන මෙතන මේ දෙක නේ ඔයාලට පේනවා නම් එහෙනම් මේ දෙක අපි එක ළඟට ගමු 1 ඍණ cos වර්ග θ නේ 1 ඍණ cos වර්ග θ වෙනුවට මට කියන්න පුළුවන් නේද करीना कोस वर्ग तीरा क्या ने साइन वर्ग तीरा ने इन्हें होगा साइन वर्ग तीरा किला लिया ने पुरे तो मैं तो ना आयरी ना साइन तीरा क्यों ना आय अतना दाना आय साइन वर्ग तीरा क्यों ना आय साइन वर्ग तीरा दाना कोस वर्ग तीरा एक काई ने इन्हें एक बाविच्ची कर ला एक करीना कोस वर्ग तीरा क्या साइन वर्ग तीरा किला තර දෙකයි sin වර්ග තීටෙක් හැදෙනවා. ඍණ sin තීටා. බලන්න මෙතනින් මට පුළුවන් නේද sin තීටෙක් එළියට ගන්න. ඉතින් මම sin තීටෙක් එළියට ගන්නවා. තර මෙහෙම වෙනවා. එහෙනම් මේකට මේක කැපිලා යනවා. එහෙනම් cos θට sin θ කියලා කියන්නේ මොකද්ද කියන්නේ අත්‍තරම cot θ. ඒ කියන්නේ ඔන්න අපේ ලකුණු පැත්ත ලැබෙනවා. RHS එක අම්ම හරි ඒක සාධනය කරන්නේ එහෙම. ඒක ඔයා මේනික් මේ කැලේ මෙහෙම හරියට සාධනය කරලා තිබ්බොත් ඔයාට උතන ලකුණු කීයක් කමනවා? ලකුණු 10ක් කමනවා. හරි. ඊට පස්සේ අප බලමු එහෙනම් ඒකේ දෙවෙනි සර්ව සාමයේ සාධනය කරගන්න. දෙවෙනි එක. හරි. හරි දෙවෙනි සර්ව සාමය ඒක ඔයාට දීලා තිබ්බා. ටිකක් පොඩ්ඩක් දිගයි ඒකනේ. ඒකේ පාර්ට් B එක. ඒක නම් एक एक क्रम वाल यान उत्साह अरे क्रम तीन पुलवा अरे बीज मरण कोर्ग तीट वतावा शक्तिट ऋण यट तीन एक दिन सैन तीट गिरातनो धन आय पोड दिग सेवर्ग तीट sin θ ඍණ 1යි යට එනවා 1 ධන sec θ කියලා. එහෙනම් මේක සමානයි බිංදුවයි කියලා තමයි ඔයා පෙන්වන්න ඕනේ. ඒතර මෙතන ඉඳින් දැන් නේද ඔක බලපු ගාම තේරෙනවා. දකුණු පැත්තෙන් පටන් ගන්න වැඩක් නැහැ. බිංදුවක් නැති ඉන්නේ බිංදුවෙන් පටන් ගන්නමක් කරන්න නේද? ඒ නිසා අපි ඔකේ මේ වම් පැත්තෙන් පටන් අරගෙන ගාන කොහොමද යන්නේ කියලා බලමු. හරි? දැන් වමෙන් පටන් අරන් ගියොත් එහෙම ඔක මොකද කරන්නේ? මේක දාමු අපි LHS වම LHS කියලා දාලා ඔය මේකට එක එක ක්‍රම තියෙන්න පුළුවන් ඉතින් මට හිතුනේ මම මෙහෙම කරන්නම්ද කියලා මට හිතුණා හරි මේක ලියනවා ඔය cot වර්ග තීටා කියන එක මම ලියනවා cos වර්ග තීටා යට sin වර්ග තීටා එක එක කෙනාට එක එක වැඩ කරන්න පුළුවන් හරිද ඉතින් මට හිතෙච්ච දේ තමයි මම මේ මේ වෙලාවේ මට හිතෙච්ච දේ තමයි මේ කරන්නේ මේක උඩ ලියනවා sec තීටා කියන එක එක යට දැම්මොත් एक करीना कोस्टीरा किला बोधु हरे कुतरंग यातन दान पान कोस्टीरा किला कदान साइन तीरा किला हम करने पुलाने सेक्टीरा क्या अन्य क्या रा कोस्टीरा किला दानो क्या रा कोस्टीरा दिने का इन बोधु हरे गाता तो एक करीना कोस्टीरा रा कोस्टीरा कोस्टीरा रा हम दाली आ गाता कोट्टर का तीरा नोट मांगली वार है ना सेक्कर का तीरा रा ඔක ලියා ගන්නවා 1 cos θ කියලා දැම්මොත් පොදු හරයක් ගත්තොත් cos θ ධන 1යි. ඒතර යට තියෙන cos θ ඉතින් උඩට දාලා දිනවා cos θ කියලා. ඔම ලියන්න පුළුවන්. බලන්නනේ දැන් කපලා දාන්න පුළුවන්. මෙතන cos θට මෙතන එකක් කැපුවා. ආය ආය මොකද කරන්නේ? මෙතන cos θට මෙතනත් එකක් කැපුවා. දැන් ඔහොම කපලා දා කපලා කපලා දැම්මට පස්සේ ආය මොනවද මට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ? මෙන්න මෙතන ඔය साइन वर्ग तीट एक तीन आने दे वही साइन वर्ग तीट आवा लिए ना मामा मेहम साइन वर्ग तीट एक तीन आने होगा लिए ना मेहम एक करीना कोस वर्ग तीट के लिए याने बुलाने साइन वर्ग तीट आ ना साइन वर्ग तीट एक करीना कोस वर्ग तीट के लिए ला एक आ मामा लिए ना एक करीना कोस तीट आवा तावा एक दाना कोस तीट के ला हरे मित्र तीन एक दाना साइन तीट ये मत दिनों किसी प्रश्न है कोई नहीं මෙතන මෙතන තියෙන කැල්තියත් ඔහොම තියෙනවා sin θ ඍණ 1යි යට තියෙනවා මොකද්ද cos θ වතාවක් 1
දන කොස් සීටා කියලා. ඉතින් මට හිතනවා මෙහෙම වැඩක් කරන්න. දැන් කැපෙනවනේ මේක. මොකද මම කරේ සයින් වර්ග තීටාට එක කරින කොස් වර්ග තීටා ලියලා ඒක වර්ග දෙකේ අතර දාන කරන කොස් සීටා තාක් එක දන කොස් සීටා කියලා. ඒතර එක කරින කොස් සීටාට එක කරින කොස් සීටා කැපිලා ගියා. ඔන්න ඔහොම තමයි එන්නේ. දැන් බලන්න මට පොදු හරයක් ගත්තා නම් ෂෝක් කියලා හිතනවා. එහෙනම් පොදු හරයක් ගන්නවා. හරි. ඒක පොදු හරයක් ගත්තොත් එයා පැත්තේ එක දන කොස් සීටා තියෙනවා. එහෙනම් එක දන කොස් තීටා කියන එක පොදු වෙන. එහෙනම් මෙතන වැඩි වෙන්නේ කොස් වර්ග තීටා වෙනවා මෙතන. පොදු හරය ගත්තාම මෙතන එක දන සයින් තීටා තියෙන්නේ. අතන තියෙනවා සයින් තීටා තියෙන එක. එහෙනම් ඒක වැඩි වෙනවා එක දන සයින් තීටා ගේ. අපි ටාගට් එක වෙන්න ඕනේ මොකද්ද? බිංදුවයි. බිංදුවයි කියන්නේ ලවයේ බිංදුවක් කරගත්තා නම් හරිය. ඒත් ලවයේ බිංදුවක් වෙනවාද කියන එක තමයි මම දැන් බලන්න ඕනේ. ඉතින් ලවයේ බිංදුවක් වෙන්න එපැයි ඉතින් මේකනේ. එහෙනම් ඔන්න ඔතන කොස් වර්ග තීටා අතන හැදෙනවා cos වර්ග තීටා දන නේ sin වර්ග තීටා ඍණ එක sin sin කියන්නේ sin තීටා ඍණ එක sin තීටා දන එක. ඒ කියන්නේ sin වර්ග තීටා ඍණ එක නේ. අනේ ඔක ආපු ගාම බලන්න නේ ඔයාලට සතුටක් එනවාද කියලා බලන්න. කෙලින්ම cos වර්ග තීටා දන sin වර්ග තීටා කියන්නේ කීයද කියන්නේ එකයි නේ. එහෙනම් මේ කෑල්ලටම මෙන්න මේ කෑල්ලටම එකයි නේ. මේ කෑල්ලම එකයි. නමයි කැලම එකයි කියන්නේ මේ සෙට් එකටම මේක කපලා දාලා අපේ බිංදුවයි කියලා ලියන්න පුළුවන් නේ. ලවයේ බිංදුවක් වෙනවනේ. කියන ඔන්නවට කෙලිම දක්වන ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔය සිස්ටම් එකකට තමයි ඔයාලට මේ ගාන හදන්න වෙන්නේ. හරි. පාඩ් B එක. ඊට පස්සේ ඔයාලට තව එක කැලක් තිබ්බා දීලා නේද? තව එක කැලක් දීලා තිබ්බ ඔකේ ඔය කොටසේ තියෙන අන්තිම ප්‍රශ්නේ මොකද්ද? මේ පස්වෙනි ප්‍රශ්නේ. ඒක ඇත්තටම ඔයාලගේ පළවෙනි මේ කියන්නේ ඔයගොල්ලන්ගේ විභාගෙදී නම් ඕක වැටෙන්නේ පළවෙනි ගාන විදියට. කියන්නේ පාඩ් B එකේ පළවෙනි ගාන එහෙම නැත්නම් 11 වෙනි ගැටලුවේ ඒ අණු කොටස විදියට තමයි ඕක වැටෙන්නේ. මොකද ශේෂ ප්‍රමේය හා සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. ඉතින් ඕක ඇත්තටම ඔයාලට සමහරට ඔයගොල්ලෝ හදලා තිබුණාද දන්නේ නැහැ. ඕක 2020 කියන්නේ මේ සැර විභාගෙදී දීපු ගැටලුව තමයි ඔය දීලා තිබ්බේ හදන්න කියලා. හරි. 2020 ගැටලුව. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ හදලා තියෙන නැතුව ඇති. ඒක කොරෝනා නම් මොන ප්‍රශ්නෙත් ආවනේ. රයිට් ඔක බලමු අපි කොහොමද හදන්නේ කියලා 2020 කියන්නේ මේ සැරේ විභාගෙට ගියපු ඔයාලගේම අයියලා අක්කලා ලියපු ප්‍රශ්නයක් ලියපු හෝ නොලියපු හරි රයිට් අබ්බලම එහෙනම් ඒක කොහොමද හදන්නේ කියලා 2020 අතරම දීපු ප්‍රශ්නේ ඕක රයිට් බලන්න. එතකොට ඒකේ වාගෙන් අහලා තිනවා චුට්ටක් දිගයි ප්‍රශ්නේ නේද ටිකක් දිගයි බලන්න මේ මේකේ කියලා තියෙනවා hx කියලා කියන්නේ මෙන්න මේක ලෙස ගනිමුලු. හරි. මේකේ abc කියන්නේ තාත්තිකලු. x වර්ග ඍණ 1 කියන එක hx කේ සාධකයක් කියලා කියලා දිනවා. b කියන්නේ ඍණ 1යි කියලා පෙන්වන්නලු. ඕනි කියන්නේ අපි මෙහෙම කරමුද? දැන් x වර්ග ඍණ 1 කියන්නේ hx කේ සාධකයක් කියනවනේ. එතකොට ඔය x වර්ග ඍණ 1 කියන එක ඕනනම් අපිට වර්ග දෙකේ අන්තරය දාලා ලියන්න පුළුවන්. නේද? හරි. රයිට් එහෙනම් පටන් ගමු වැඩේ. හදන්න. එහෙනම් බලන්න ඔක අපේ අවසාන ප්‍රශ්න මේකේ තියෙන පස්වෙනි ප්‍රශ්නේ. හරි. බලන්න ඕකේ අපි ලියා ගන්නවා hx. දීලා දෙනවා hx නේ. hx කියන්නේ මොකද්ද? hx කියන්නේ x ගණය ධන ax වර්ග ධන bx ධන c කියලා ඔන්නම දීලා දෙනවානේ. මේකට මේකේ සාධකයක් කියන මොකක් සාධකේ? සාධකේ තමයි x වර්ග ඍණ 1. කියන්නේ x වර්ග ඍණ 1 කියන්නේ x ඍණ 1 වත් තව x ඍණ 1යි නේ. නේ? එහෙනම් අනිවාර්යයෙන් x වර්ග ඍණ 1 සාධකයක් වෙනවනේ x ඍණ 1 x ඍණ 1 කියන දෙකම සාධක වෙනවා මේකේ. හරිද? ඒක නිසා ඔයාට මෙහෙම කරන්න පුළුවන්. මේක අපිට ශේෂ ප්‍රමේය ආදේශ කරලා x ඍණ 1 x ඍණ 1 සාධකයක් වෙනවා කියලා කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕක මේ නිකන් බෙදීමේ ඇල්ගොරිතම් මේ විදිහට දාලා ලියලා ගන්නත් පුළුවන් x ඍණ 1 x ඍණ 1 ආදේශ කරලා. කොහොම කරත් එනවා සමීකරණ දෙකක් එනවා දෙක විසඳුවාම abc හොයන්න පුළුවන්. හරි. ඉතින් මම මෙහෙම කරන්නම්. මම h එක ගන්නවා. හරි. x වර්ග ඍණ 1 සාධකයක් නිසා හරි x ඍණ 1 හා x ධන 1. ඉතින් මේකමයි මේ ගානක් ක්‍රම තියෙනවා හදන්න. හරි. ක්‍රම තියෙනවා. එක එක ඉතින් ඔයාලා කොයි ක්‍රමයකටද හැදුවේ කියලා බලන්න.
x ඍණයක x ධනයක සාධක වේ සාධක වේ හරි right දැන් බලන්න එහෙනම් අපි ආදේශ කරගමු h එක x සමාන එක ආදේශ කරනවා ඒ කියන්නේ 1 ධන a ධන b ධන c කීයද බිඳුවයි සාධකයක් නේ නම් බිඳුව දැන් මේකට අපි දා ගන්නවා පළවෙනි සමීකරණය ඊළඟට x සමාන ඍණයක ඒ කියන්නේ h ඍණයක බලන්න ඍණයක ධන a ඍණ b ධන c කියන උතන තියෙන x වෙනුවට ඍණයක ආදේශ කරලා දාන්න තමයි දෙවෙනි සමීකරණය ඊට බලන්න මේ දෙක a ධන c කියන එක කැපිලා යන පරිදි අපිට අඩු කරගත්තා නම් හරි එක ඍණ දෙක කරොත් මොනවද එන්නේ මේ මේ පැත්තේ දෙකක් එනවා a කැපෙනවා cc කැපෙනවා ධන 2b b සමානයි බිඳුවයි කියලා එනවා මෙතනින් බලන්න b සමානයි ඍණ 1යි කියලා ඔයාලට එනවා කියන්නේ පළවෙනි කෑල්ල හරි පළවෙනි කොටස හරි ඈ right ඊට බලන්න මේකේ මම මේ අන්තිමකේ අන්තිම ගණනට ලකුණු මේකට කියද්ද දෙන්නේ කියලා මම කියන්න බැරුණා ඒ වෙලාවේ මේකේ ලකුණු හම්බෙන්නේ ඇත්තටම මේකට පළවෙනි කැල චුට්ටක් මේ කලින් එක ගැන කියන්නේ මට ලකුණු අර ගන්න කියන්න බැරි වුණානේ. ඒකේ මුල් කැලට ලකුණු 10යි දෙවෙනි කැලට ලකුණු 15යි. මුළු ගාන සමස්තයේ ලකුණු 25යි. හරි. හතරෙන් ප්‍රශ්නකට හැමෙන මුළු ලකුණු ගාන ලකුණු 25යි. හරි. ඒතර මෙතනින් ඔන්න බීට උත්තරයක් ආවා. බීට මෙහෙමයි කියලා. එතකොට ඔයා බීගේ උත්තරේ කොහොමයි කියලා හොයාගත්තා නම් ලකුණු මුළු ලකුණු 15ක් වෙනවා. ඒ ලකුණු හම්බෙන්නේ මෙහෙම. මෙහෙම සමීකරණ ඇතුළට ලකුණු 5යි මෙහෙම ලිව්වට ආය ලකුණු 5යි හරි මෙහෙම ලිව්වට ආපහු ලකුණු 5යි මේ උත්තරේ ගත්තට ආපහු ලකුණු 5යි හොඳම ගන්න ලකුණු හරි රයිට් ඊට පස්සේ බලන්න ඔක තව ගාණ ඉවර නෑ තව ගාණ කියලා තියෙනවා ඩිගට මොනවද කියලා තියෙනවා ඔක ඊට පස්සේ කියනවා b සමාන දෙන එක බල පෙන්වනකොට පස්සේ hx කියන එක x වර්ග ඍණ 2x මගින් බෙදුව විට ශේෂය 5x ධන k බලන්න මේ ප්‍රශ්නේ hx යන්නේ x වර්ග ඍණ 2x මගින් බෙදුව විට ශේෂය 5x ධන k බව දී ඇත k කියන්නේ තාත්විකයි k හි යගේ සොයා hx කියන එක මේ ආකාරයෙන් ලිවි හැකි බව පෙන්වනවා ඔච්චරයි කියලා තියෙන්නේ රයිට් එහෙනම් බලමු වැඩේ දැන් k ගේ යගේ තමයි අපිට හොයා ගන්න ඕනේ ඒතර hx කියන එක ලියන්න පුළුවන් කියලා කියලා දිනවා මෙහෙම hx කියලා කියන එක x වර්ග ඍණ 2x වතාවක් දැන් x වර්ග ඍණ 2x කියන්නේ hx ගේ සාධකයක් කියනවනේ තේනවද දැන් දැන් x වර්ග ඍණ 2x කියන එක hx ගේ සාධකයක් කියනවා එහෙම කිව්වද නෑ එහෙම කිව්වේ නෑ හරි ඒ ඉස්සල්ලා කලින් තමයි කිව්වේ x වර්ග ඍණයක සාධකයක් කියලා මෙතන කියන්නේ සාධකයක් නෑ මෙතන කියන්නේ hx ව x වර්ග ඍණ 2x කින් බෙදපුවාම වඩ 5x ධනකයේ කියන ශේෂය ලැබෙනවා කියලා කියන්නේ. ඒක දීලම තියෙනවා ගානේ. හොඳට බලන්න මේ අවධානයෙන් කියවන්න. x වර්ග ඍණ 2x කින් බෙදපුවාම ශේෂය 5x ධනකයේ කියලා තමයි දීලා තියෙන්නේ. වඩ මෙතන පුළුවන් ශේෂය බිඳුවයි කියලා ගන්න බෑ. ඉස්සල්ලා වගේ කරන්න බෑ. එහෙනම් අපි මෙතන දා ගන්නවා කොහොමද? මෙහෙම. හරි. එහෙනම් ලියන්න වෙන්නේ මෙහෙම. එතකොට මේක එහෙනම් x වර්ග ඍණ 2x වතාවක් හරි මේක ක්‍රම කීපයකටම හදන්න පුළුවන් මේ ඕක මේ ඉතින් ක්‍රම දෙකකට විතර හදන්න පුළුවන් ඒ කියන්නේ එකක් තමයි x වර්ග ඍණ 2x කින් බෙදපුවම එන්නේ මොකද්ද කියලා හිතාගෙන හදන්න පුළුවන් ඒක එකක් හරි අනිත් ක්‍රමය තමයි එහෙම නැතුව හදාගෙන යන්නත් පුළුවන් ඉතින් මේ විදි දෙකෙන්ම හදන්න පුළුවන් ඔයාලා කොයි ක්‍රමයටද දන්නේ නැහැ හැදුවේ හරි එහෙනම් මෙහෙම කරමු අපි මේකේ තියෙන එක බෙදපුවාම එනවා මෙහෙම දෙයක් කියලා ඉතින් මේක මම කිව්ව එක එක ක්‍රම වලට හදන්න පුළුවන් මම මෙහෙම හදලා පෙන්නන්නම් ඔයාලට අපි මේක ගත්තොත් බහුතරය හදන්න නැත්තේ මේ ක්‍රමයට නෙවෙයි හරි ඔයාලා බහුතරය හදන්න නැත්තේ ඒ කියන්නේ බෙදපුවාම එන එක මොකද්ද කියලා නොසලකා හැරලා හදන්න ඇති එහෙම ගියත් අවුලක් නැහැ ඔයාලට එතකොට හදාගෙන යන්න පුළුවන්. හරි අපි බලමුකෝ. රයිට් මම ලියනවා මෙහෙම. දැන් අපි දන්නවා hx කියලා කියන්නේ ඝනජ ප්‍රකාශනයක් නේ. x ඝනේ ධන x වර්ග ධන bx ධන c නේ. නේද? ඒක දුන්නනේ ගානේ. එහෙනම් මම ලියනවා x ධන p වතාවක් ධන නේද? 5x ධන k කියලා. ඔන්න ඔහොම ලියනවා. ඒ කියන්නේ මොකද්ද මේ මම ලිව්වේ?
මම ලිව්වා h x x වර්ගයෙන් 2 x ගෙන් බෙදපුවාම x දන p කියලා එකක් හැදෙනවා. එහෙම ලියන්න පුළුවන්ද? ඕ ලියන්න පුළුවන්. අපේ එක x ඝනජයක්නේ h x කියන්නේ. එතකොට එහෙනම් අනිවාර්යෙන් x ට ඉස්සරහා සංගුණක එකක් වෙන්න ඕනේ. නැත්නම් x ඝනයක් හදන්න බැරි වෙනවා. ඒ නිසා x දන p කියලා ලිව්වා. හරි? එහෙම ලියාගත්තා. දැන් බලන්න කොහොම ලිව්වට පස්සේ h x කියලා කියන්නේ මොකද්ද? එකක් චුට්ටක් බලන්න. හරි h x කියලා අපි ලිව්වේ මොකද්ද? h x කියලා ලිව්වේ මෙන්න මේකනේ x ඝනය ධන a x වර්ග ධන b x ධන c ඔනෝක සමානයි මෙන්න මෙහෙමම කියලා ලිව්වා කියන්නේ 5 x ධන k කියලා හරි දැන් නම් ඔන්න අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න බලන්න අපි දෙපැත්තම අගයන් ආදේශ කරගෙන කරගෙන ගියොත් එහෙනම් මෙහෙම බලන්න x ට බිඳුව අගයන් ආදේශ කරලා බලනවා දෙපැත්ත දැන් අපි ටාගට් එක මොකද්ද k හොයන එකනේ k හොයන්න ඕනේ b ගේ අපි දැන්ටමත් දන්නවා එහෙනම් ආය අපි හොයන්න තියෙන මොනවා විතරද a c දන්නේ p අපිට අවශ්‍ය වුණොත් හොයන්න පුළුවන් නැත්නම් k හොයාගත්තා නම් හරි k නේ හොයන්න ඕනේ අහලා තියෙන k නේ ඉතින් k හොයන්න පුළුවන් අපි x ට බිඳු ආදේශ කරොත් එහෙම කොහොමද තීරණය කරන්නේ බිඳු ආදේශ කරනවා කියලා ඇයි මෙන්න මේක සාධක වලට කඩන්න පුළුවන් x වතාව x වෙන දෙකයි x ධන p කියලා මෙන්න මෙහෙම ධන 5x ධන k කියලා එතකොට මේ කෑල්ලම නැති වෙලා යන පරිදි අපිට x ට බිඳුව දෙක කියන දෙක කොහොමද ආදේශ කරන්න පුළුවන් හරිද එහෙනම් x ට අපි බිඳුව වගේ දාලා බලමු x ට බිඳුව ආදේශ කරොත් නියත පදේ ඉන්නේ මේ පැත්තේ c වෙනවා එහා පැත්තේ එනවා k කියලා අන්න c ගියගේ හොයාගත්තා නම් හරි k තමයි වෙන්නේ ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ අපි බලමු ඕනනම් x වර්ගයේ සංගුණකයට යන්න පුළුවන් නැත්නම් ආයේ නැත්නම් මොකද කරන්න පුළුවන් x ට 2 වගේ අගයක් ආදේශ කරනවා 2 වගේ ආදේශ කරොත් එහෙම වාට මේ වම් පැත්තෙන් ඔක්කොම එනවා a ත් එනවා b ත් එනවා c ත් එනවා ඔක්කොම එනවා මේ පැත්තෙන් එන්නේ k එතකොට අතන a දන්නේ. එතකොට ආ එතන පොඩි කේස් එකක් කරනවා. හරි මෙහෙම කරමුකෝ අපි. අපි යන්ද ඔතනින් පස්සේ x වර්ගයේ සංගුණක වලට x වර්ගයේ සංගුණක වල ගියොත් මේ පැත්තෙන් එනවා a කියලා එකක්. බලන්න එහා පැත්තෙන් x වර්ගයේ සංගුණක එන්නේ මොනවද? ගුණ වුණොත් එහෙම. එහා පැත්තෙන් එනවා ඍණ දෙකක් නේ. පොඩ්ඩක් බලන්න. p කියලා එකක් හැදෙනවා මෙන්න මේ දෙක වැඩි වුණාම නේ. නේ කල්පනායෙන් බලන්න x වර්ගයයි p වැඩි වුණොත් px වර්ගයක් කියලා එකක් හැදෙනවා. හරි. එහෙනම් මට ලියන්න පුළුවන් p කියලා දාන්න පුළුවන්. ආයෙ x වර්ගයක් හැදෙනව නේද? මෙන්න මේ ඍණ 2x x කේ වැඩි වෙලා. එහෙනම් ඍණ 2කුත් දාන්න පුළුවන්. ඔහොම. රයිට්. ඕකත් අපි තියාගමුද? x වර්ගයත් හරි. ඊට පස්සේ x සංගුණක වලට යන්න x සංගුණක වලට යන්න x සංගුණක වලට ගිහින් මේ පැත්තේ b එනවා මේ පැත්තේ මොනවද එන්නේ මේ පැත්තෙන් එනවා x සංගුණක වලට ගිහින් ඍණ 2ක් p කියලා එනවා ආයි මෙතනින් 5ක් එනවා බලන්නකෝ දැන් b කියන එක උත්තරේ දන්නව නේද වා b කියන්නේ ඍණ 1යි කියලා හොයාගත්තානේ එහෙනම් ඍණ 6 කියන්නේ ඍණ 2ක් p වෙනවා p කියන්නේ 3ක් කියලා එනවා දැන් p ට ආවා 3ක් කියලා p 3ක් වුණා නම් a කියන්නේ කීයද කියන්නකෝ 3 ඍණ 2යි කියන්නේ 1යි ඕන a ටත් 1යි කියලා ආවා හරිනේ දැන් c කියන්නේ k කියනවනේ ඉතින් හරිනේ අනේ දැන් වැඩේ හරිනේ ඇයි බලන්න අපි සමීකරණයක් ගත්තා ඉස්සෙල්ලා a දන b දන c කියන්නේ ඍණ 1යි කියලා පළවෙනි සමීකරණය කියලා එහෙනම් අපි ඒක පාවිච්චි කරලා ලිව්වොත් එහෙම ලියන්න පුළුවන් a දන b දන c කියන්නේ ඍණ 1යි පළවෙනි සමීකරණය පාවිච්චි කරොත් එහෙනම් ඉතින් නේද? හේදන බිදන සී කියන්නේ ඍණ 1යි. එහෙනම් ඒ වලගේ මේකට දානවා 1යි. B වලගේ ඍණ 1යි. දැන් සී කියන්නේ ඍණ 1යි. මේ දෙක කැපිලා යනවා. උන සී කියන්නේ ඍණ 1යි. ඒතර k කියන්නේ c සමානයි ඍණ 1යි. උන බලන්න වට c ට ඍණ 1යි කියලා උත්තරයක් එනවා. c ගේ උත්තරේ මොකද්ද? ඍණ 1යි. ඉතින් ඔහොම තමයි ඔයාලට ඕගේ ඒක ඒ අහපු ඒ කොටස හදාගන්න නේද? එහෙම විතරක් නෙවෙයි ඔන්න තව කැලක් අහනවා එකේ ගානේ. තව කොටසක් අහලා තිනවා. මේ
කෙහි අගේ සොයා XX කියන්නේ X රින ලැම්ඩාගේ පූර්ණ වර්ගය වතාවක් X රින මියු ආකාරයෙන් ලිවි හැකි බව පෙන්වන්නේ. එතකොට මෙහෙමයි. මම නම් කල්පනා කරේ දැන් මේ ගානේ හරිද? මේ ගානේ මම නම් හිතුවේ දැන් බලන්නකො. මෙතන අපිට දුන්න ගානේ මෙහෙම. මේකේ සාධකයක් කියලා කියවනේ X වර්ග රින එක කියලා. එන X රින එක වතාවක් X තන එකයි කියලා. දැනටමත් අපි ABC කියන ඔක්කොම දන්නවා. HX ගේ. මං එහෙනම් නිකමට HX කියන්නේ මොකද්ද කියලා ලියන්නද? ABC ඔක්කොම හෙව්වානේ. හරි මම එහෙනම් ලියනවා hx කියලා කියන්නේ hx කියලා කියන්නේ x ඝනය ධන x වර්ග ඍණ x ඍණ 1යි දැන් මේකේ සාධකයක් කියලා අපිට දුන්න නේද අතට x වර්ග ඍණ 1ක් අනිත් සාධකයේ අල්ලගෙන බලමුද අපි මොකක් වෙන්න ඇද්ද කියලා තව සාධකයක් තියෙනවනේ ඒ සාධකේ මොකක්ද කියලා අල්ලගත්තම අපිට සෑහෙන පහසුවක් වෙයි. ඇයි දැනටමත් අපි දන්නවනේ මේකේ සාධක දෙකක්. සාධක දෙකක් දැනන්න පුළුවන් මොනවා සාධක? x ඍණ 1 x ධන 1. එහෙනම් තව ඉතුරු එක සාධකයක් ඉනවා. ඒ සාධකේ අල්ලගත්තම වැඩේ හරි. ඉතින් ඒ සාධකේ අල්ලගන්න අනේ අපි බෙදමුකෝ මේක වීජ්‍ය දීර්ඝ බෙදීමේ. කිසිම විදියකින් වීජ්‍ය දීර්ඝ බෙදීමක් කරන්න දෙබැයි අපරාදෙන්නේ. එහෙම ඕනේ නැහැ. මේකේ බලන්න ඔයා මේක x වර්ග ඍණ 1යි කියලා දාන නිකන් සංගුණක බලන්නකෝ මේ දැන් මේ පැත්තේ මේක කීයද මාත්‍රේ 3. එතකොට මේ පැත්තේ මෙතන දෙකේ එකක් තියෙනවා වර්ගජයක්. එහෙනම් ඔයා මේක වැඩි කරන්න ඕනේ ඒකජ සාධකයේ. ඒකෙත් අපිට කියන්න පුළුවන් මේ පැත්තේ x ඝනයක් හැදෙන නිසා ඔයාගේ මේකේ මේ x ගේ සංගුණකේ 1යි කියලා. එහෙනම් ඔයාට මෙන්න මෙහෙම පහසුවෙන් කියන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම උත්තරයක්. නේ? මෙතනට දාගන්න ඔයා. හරි? ඔබ බලන්න. මෙතනට දාගන්නවා x කියලා. දැන් බලන්න අවසාන පදේ ඍණ එකක් හැදෙනනම් මෙතන ඍණ එකකින් වැඩි කරන්න ඕනේ ධන එකක් නේද මේ හොඳට බලන්න මෙතන ඍණ එකක් හැදෙන්න නම් ඔයා මේ ඍණ එකෙන් මෙතන ධන එකක් නේද වැඩි කරන්න ඕනේ ඔය විදියට ගානට එනවනේ ඉතින් හරිනේ නේද හරිනේ වැඩි කරන්නේ ඒක සාධක කරන්න ඔය දීලා තියෙන ෆෝමැට් එකට අනිවාර්යයි හරිද right එහෙමනම් බලන්න එනවා මේක ලියා ගන්නවා x ඍණ 1යි x ධන 1යි කියලා එකත් x ධන 1යි අයියෝ මේ බලන්නකෝ x ඍණ 1 වතාවක් x ධන 1ේ පූර්ණ වර්ගය කියලා ඇවිල්ලා ඉවරයි ඉතින් මේක නේද දැන් හරිනේ වැඩි මේක අපි ඔය කියන ෆෝමැට් එකට ලියන්න නිසා hx සමානයි මම ලියනවා මෙහෙම ඒ අපිට කිව්වේ මේ විදිහට ලියන්න කියලා නේද මම ලියා ගන්නවා මේ විශේෂයෙන් හදලා දැන් මේ බලන්න මේක ලියන්න පුළුවන් නේද ලැම්ඩා සමාන ඍණ 1 හා මියු සමාන 1 විට hx කියන එක හරි x ඍණ ලැම්ඩාගේ වර්ගයේ වතාවක් x ඍණ මියු කියලා ලියන්න පුළුවන් මෙන්න මේව වේ හරි අර අහලා තියෙන හැම නිසා ඒ ෆෝමැට් එකටම හදලා කියනවා හරි ඒතර කොහොම තමයි ඒ ගාන හදන්නේ නේද මේකේ ලකුණු වල කොහොමද දුන්නේ කියලා මම කියන්නම් ලකුණු ටික දුන්නේ මෙහෙම උතන 5 5 5 එනවා කියලා මම කිව්වනේ ඒතර කොහොම ලකුණු එතන 15යි ඊට පස්සේ මෙතන මෙතන මෙන්න මේ C ගියගේ එමය කියලා ගත්තොත් එතන ලකුණු 5යි එතකොට හරි සී වලගේ ඔහොම කියලා ගත්තොත් තන ලකුණු 5යි ඊට පස්සේ ඔයා ඒ වලයි බී වලයි අගයන් හොයා ගන්නවට එතනටත් ලකුණු 5 5 ගානේ දීලා තියෙනවා හරි බී අපි අතනින් හොයලා තිබ්බනේ එතකොට මෙතන p හරහා ගියා මෙතනටත් තව ලකුණු 5ක් දෙන්න පුළුවන් ඊට පස්සේ අන්තිමට k ගේ උත්තරේ හොයා ගන්නවට එතන තව ලකුණු 5ක් දීලා දෙනවා මෙතන සමස්තය මේ කැලලට දිලා තියෙන ඔක්කොම ලකුණු මෙතන 20යි කලින් එහා පැත්තේ ලකුණු 15යි ඔක්කොම එතනට 35යි හරි එහෙනම් මෙතනට වෙනකම් මුළු ලකුණු 35ක් උතන වෙනකම් පැදිලා තියෙනවා ඊට පස්සේ එතනින් පස්සේ ටික අවසාන කොටස මෙතනට වාට ලකුණු දෙන්න වෙන්නේ මෙහෙම හරි මෙතන මෙහෙමයි කියලා කඩාගෙන ලියනවාට මෙතනට ලකුණු 5යි ඊට පස්සේ ඒක ඔයා මෙන්න මේ ෆෝමැට් එකෙන් තියෙන්නේ කියලා මෙන්න මෙහෙම ලියනවාට
මෙතනට වඩ තව ලකුණු 5යි. ඊට පස්සේ අවසානයේට ලැම්ඩාට ඍණ 1යි මුට 1යි කියලා දැම්මොත් හරි කියලා දැම්මොත් මේක මේ ෆෝමැට් එකේ ලියන්න පුළුවන්ම කියලා කිව්වොත් එතන තව ලකුණු 5ක් හම් වෙනවා. එහෙනම් උතන ලකුණු 15. එතකොට එහෙම ගත්තාම මේ අන්තිම ගානට විතරක් ලකුණු 50ක් දෙනවා. හරි. එහෙනම් එතනට ගත්තාම අන්තිම ගානට විතරක් ලකුණු 50ක් දෙනවා. හරි. එතකොට මෙහෙමයි ඔයාලට හදලා බලන්න ලකුණු කොහොමද දෙන්නේ කියලා. ලකුණු එන්නේ ප්‍රශ්න සෙට් එකේ මෙහෙම. හරි. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 25යි. දෙවෙනි ප්‍රශ්නත් ලකුණු 25යි. තුන්වෙනි ප්‍රශ්නෙටත් ලකුණු 25යි. හතරවෙනි ප්‍රශ්නත් ලකුණු 25යි. පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 50යි. එහෙනම් මුල් ලකුණු කොහොම 150ක් එනවා. 150ෙන් 150ෙන් කීයක් එනවාද කියලා ඔයා හදාගත්තා නම් හරි. රයිට්. පළවෙනි ප්‍රශ්නෙට 25යි. දෙවෙනි ප්‍රශ්නෙට 25යි. තුන්වෙනි ප්‍රශ්නෙටත් 25යි. හතරවෙනි ප්‍රශ්නෙටත් 25යි. පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 50යි. ඒතර මේ මුල් ලකුණු ඔක්කොම 150යි. එහෙනම් 150ෙන් කීයක් දෙන්නේ ඔයාට? අපි හිතමු ඔයාට 150ෙන් ලකුණු x ප්‍රමාණය ඔන්න එකත් හදලා බලන්න කොහේද? ඔක්කොම හදපේ එකත් හදලා බලන්න නම් හරි. ඔයාට 150ෙන් ලකුණු x ප්‍රමාණයක් ආව නම් ඔයා 100ට කීයද කියලා බලලා ඔයා හදාගන්න ඔයාගේ ප්‍රතිශතයේ ලකුණු කීයක් එනවාද කියලා. හරි. ඉතින් හදලා බලන්න. ඒතර ඔයාලට හිතා ගන්න පුළුවන් කොහොමද කියලා ලකුණු කොහොමද ගත්තේ මොකද කරේ කියලා හිතා ගන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ ඕකේ ඔයගොල්ලන්ගේ ඩිස්කෂන් එක කරන්න වෙන්නේ. ඉතින් කොහොමටත් මේ මම විශ්වාස කරනවා ඔයාලට මේකෙන් සෑහෙන අලුත් දැනුමක් කර නැත්නම් තිබිච්ච දැනුම නැවත මතක් වෙන්න ඇති කියලා. ඉතින් ඒ විදිහට අපි බලමු එහෙමනම් ඔයාලට තවත් ওই විදිහම මේව කරන්න. ඉතින් අපිත් පන්ති අතරමැදෙන් තමයි මේව කරන්නේ. තියරි පන්ති රිවිෂන් පන්ති අතරමැදෙන් තමයි මේව කරන්නේ. ඒකට පුළුවන් හැම වෙලාවකදීම ඔයගලන්ට මේ විදිහට මම මේ උදව් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඊට අමතරව ඔයගලන්ගේ අදහසුත් මොනවද තියෙන්නේ කියලා ඔයගලන්ගේ කියලා තියන්න ගෲප් එක හරහා Telegram ගෲප් එක හරහා කියලා දෙන්න. ඉතින් ඔයගලන්ට මේ විදිහට අදිකටම මේ විදිහේ උදව්වක් විදිහට මට කරන්න පුළුවන් උපරිම උදව්වක් විදිහට ඔයාලට මෙහෙම කරනවා. ඉතින් ওই විදිහට තමයි කරන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලා යම්කිසි දෙයක් එකෙන් ගන්න ඇති කියලා. හරි. ඉතින් අපි බලමු මේ වගේ තවත් එකකින් ආවෝ මේ හම්බෙන්න බලමු. හරි. එතකොට පිළිවෙලකට මේ ටික ලියාගෙන හොඳට අධ්‍යයනය කරලා තියාගන්න. ඉගෙනගෙන තියෙන දේවල් මතක් කරගන්න. ඉතින් ප්‍රශ්න දෙන්න පුළුවන් විදිහට පේපර්ස් ඔය විදිහට පොඩි පොඩි වයන්න පුළුවන් ටයිම් කරලා ලියනවා. බලමු මේක වැඩසටහන යනකොට මම වැඩි විස්තර ඉස්සරහට කියන්න. එහෙනම් හරි. ওই ටික තමයි එතකොට අදට ඔයගොල්ලන්ගේ මේව කරන්නේ. මොනවාරි අදහස් තිබ්බොත් ඔයගොල්ලන්ගේ හිතන දේවල් විශේෂයෙන් කියලා තියන්න එහෙනම්. රයිට්. එහෙනම් අපි ඊළඟ දවසේදී හම්බෙමු. නැහැ මොකටම. ආයි බෝ.